ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතරින් ඔබතුමා සූදානම්ද මට කෙටියෙන් කියන්න ඒක ඊළඟ මැතිවරණයේදී අපි බලමු අපි විසඳුම් හොයන්න ඕනේ මේ ක්‍රමවේදයේ තුලමයි අපි ඉන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ මම ප්‍රතිපත්ති වෙනස් කරලා නෑ මම මගේ ප්‍රතිපත්ති වල ඉන්නු අලුත් ආණ්ඩු තුන නෙවෙයි මේ හතරෙනි එක මේ තියෙන හතරෙනි කැබිනට් මණ්ඩලය දෙවෙනි අවුරුද්දේවත් ඒක කෙරුණා ඒකයි මම කියන්නේ මේ ප්‍රශ්න එනකොට ඒවට විකල්ප සෙවීමක් සිදු වෙන්නේ නැහැ කියලා 2015 2019 කාලේ මේ රටේ ආර්ථික සංවර්ධන වේගය 5.5 සිට 2.1කට කඩාවැටලා තිබුණා අපේ රටේ ණය බර විශාල වශයෙන් වැඩි වෙලා තිබුණා ආයිබෝන් අද සිකුරාදා දවසේදී ඔබ එක්වන්නේ Talk 24 සජීවී වැඩසටහන සමගින් බොහෝ ආර්ථික විශේෂඥයින් විද්‍යාඥයින් පෙන්වා දෙනවා අපේ රට ආර්ථික වශයෙන් ස්ථාවර අඩියකට ගමන් කරන්නට නම් අපේ රටේ ශක්තිමත් දේශපාලන රාමුවක් තියෙන්නට ඕනි කියලා අනෙක් අතෙන් අපේ රටේ ශක්තිමත් දේශපාලන රාමුවක් ස්ථාපිත වෙන්න නම් යහපත් ආර්ථික රටාවකුත් අපේ රටේ ක්‍රියාත්මක වන්නට ඕනි. ඒ නිසාවෙන් Talk 24 අද පුරා හෝරාවක් තිස්සේ අපි කතා කරන්නේ මේ දෙපැත්ත පිළිබඳව. ආර්ථිකය ස්ථාවර වෙලා කොහොමද දේශපාලනය ගොඩනගන්නේ? ස්ථාවර වූ දේශපාලනයක් තුලින් කොහොමද අපේ රටේ ආර්ථිකය ගොඩනගන්නේ කියන කාරණය පිළිබඳව. මේ ගැන කතා කරන්නට අද අපි අපේ Talk 24 වැඩසටහනේ විශේෂ ආරාධිත අසුන වෙන් කරේ තරමක් විශේෂ පුද්ගලෙක්ට හු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සරලවම කිව්වොත් කෙටියෙන් කිව්වොත් නමුත් ඔහු අද අපි Talk 24 වැඩසටහනට සම්බන්ධ කරගන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව දැනීමක් තියෙන කියවීමක් තියෙන ගවේෂණය කරන පුද්ගලයෙක් විදිහට. එනුව අද Talk 24 වැඩසටහනේ මේ විශේෂ ආරාධිත අසුන අපි වෙන් කරේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතාට. අයබන උතුමන්ට. අයබන. මුලින් බොහොම ස්තුතියි මේ දවස්වල රටේ ජනතාව කතා කරන චරිතයක් අපේ වැඩසටහනට වැඩ රාජකාරී බොහොමයක් එක්ක සම්බන්ධ වුණාට ඔබතුමාට බෙහෙවින් ස්තුතියි ප්‍රථමයෙන්ම. අපි සාකච්ඡාව ආරම්භ කරොත් නාලක ගොඩේවා මහත්මයා ආචාර්යතුමනි අපේ රටට මේ හිටි හැටියම මොකද වුනේ දේශපාලනික වශයෙන් යම් කිසි තැනකට අපි ළඟා වෙලා තියෙනවා මේක ස්ථාවරයිද කොහොමද ඔබ දකින්න වර්තමාන අපේ රටේ මේ ක්‍රියාත්මක වෙන දේශපාලන ක්‍රමය රවින්දු ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ වෙලාවේ අපේ රට ආර්ථික වශයෙන් වගේම දේශපාලන වශයෙන් ඉතාමත්ම අස්ථාවර මට්ටමක ඉන්නේ මේක විශේෂයෙන්ම පහුගිය කාලේ පහුගිය මාස 4ක 5ක විතර කාලෙ තිස්සේ මේ රටේ ජනතාව බරපතල ලෙස අත්විඳා මේ ආර්ථික හා දේශපාලන අර්බුදය මේ තියෙන අර්බුදය ඇත්ත වශයෙන්ම නිර්මාණය වන්නේ ආර්ථික අර්බුදය පදනම් කරගෙන මොකද දැන්ට අවුරුදු එකහමාරකට දෙකකට කලින් බැලුවොත් මේ රටේ ඉතාමත්ම ශක්තිමත් දේශපාලන ස්ථාවරත්වයක් තිබුණා ශක්තිමත් ජනාධිපතිවරයෙක් තුනෙන් දෙක බලයක් තිබෙන ආණ්ඩුවක් පැහැදිලිවම මේ රට ඉතුරු අවුරුදු දෙකමාරත් කරලා ඒ අවුරුදු පහේ කාල සීමාව පාලනය කරන්න පුළුවන් තත්ත්වයක් තිබුණා. නමුත් ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම ඉතාවත්ම කෙටි කාලයක් තුළ වෙනස් වුණා මේ රටේ ඇතිවෙච්ච ආර්ථික අර්බුදය නිසා. ඒත් ඔබේ ප්‍රශ්නෙට උත්තරේ තමයි මේ වෙලාවේ නම් ওই දෙකම අස්ථාවරයි. අස්ථාවරයි. ආචාර්යතුමනි දැන් වර්තමානයේ අපේ රටේ දේශපාලන ව්‍යුහය බැලුවොත් පහුගිය දවසක අපේ රටේ ජනාධිපතිවරයා විදිහට නව අටවන ජනාධිපතිවරයා විදිහට රනිල් වික්‍රමසිංහ මහතා තේරීපත් වෙනවා. ඔව් එක්සත් ජාතික පක්ෂයේ පුරාවෘතයක් කාලාන්තරයක් තිස්සේ ඉඳන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මොන ප්‍රශ්න අර්බුද ආවත් එක්සත් ජාතික පක්ෂය හැර නොගිය නායකයෙක්. ඒ වගේම අපේ රටේ වර්තමාන නව අග්‍රාමාත්‍යවරයා විදිහට දිවුරුම් දෙනවා තේරීපත් වෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඔබතුමල්ලගේ පක්ෂයේ බලකණුවක් දිනේෂ් ගුණවර්ධන මහත්මයා අග්‍රාමාත්‍යවරයා එක පක්ෂයක ජනාධිපති आर्थिक ලකුණු ජනතාවට තේරෙන පටන් ගත්තාම අපි මේක කල් වෙලා තුම දැක්ක නමුත් ජනතාවට දැනෙන්න පටන් ගත්තාම ඒ කියන්නේ මේ තෙල් වගේ දේවල් ගෑස් වගේ දේවල් ආනයනික භාණ්ඩ අඩු වෙලා ජීවන වියදම වැඩි වෙලා රුපියල කඩාවැටිලා මේ බරපතල ආර්ථික අර්බුදයක ලකුණු වෙන්න පටන් ගත්තාම අපි පිරිසක් යෝජනා කරපු දෙයක් තමයි මේ එන තත්ත්වයට මුහුණ දීම සඳහා එක පක්ෂයක් නැතුව පාර්ලිමේන්තුව සිටින සියලුම පක්ෂ එකට එකතු වෙලා ජාතික එකඟතා ආණ්ඩුවක් හදන්නට ඕනේ කියන කාරණේ. මොකද අපිට පේනවා ජාතික ව්‍යසනයකට රට මුහුණ දෙන්න යනවා කියලා. ජාතික ව්‍යසනයකට මුහුණ දීමේදී මේ සියලුම පක්ෂ එකට එකතු වෙලා ජාතික එකඟතා ආණ්ඩුවක් සාදා ගැනීම තමයි සුදුසු. ලෝකේ බොහෝ රටවල මෙවැනි දේවල් කරලා තිබෙනවා.
නමුතේ කාරණේ තාමත් හරියට සිද්ධ වෙලා නැහැ. මොකද ජාතික එකඟතා ආණ්ඩුවක් කියන එක සර්වපාක්ෂික ආණ්ඩුවක් කියලා කියන්නේ පාර්ලිමේන්තුවල් සුල දින සියලුම පක්ෂ නියෝජනයෙන් සැදෙන ආණ්ඩුවක්. එතකොට මේ පක්ෂ නියෝජනයේදී ආණ්ඩු පක්ෂය හා විපක්ෂය ප්‍රධාන වශයෙන්ම ඒ ආණ්ඩුව තුල ඉන්නට ඕනේ. ඊට අමතරව පාර්ලිමේන්තුවේ නියෝජනය කරන අනෙකුත් ප්‍රධාන පක්ෂ ඒ ආණ්ඩුව තුල ඉන්නට ඕනේ. ඉතින් මේ වෙලාවේ ජනාධිපතිතුමා එක පක්ෂයකින් අගමැතිතුමා එක පක්ෂයකින් වුණාට සමස්ත කැබිනට් මණ්ඩලය හා රාජ්‍යපාලනය දිහා බැලුවාම තාමත් පාර්ලිමේන්තුවේ සියලුම කණ්ඩායම් මේක තුල නියෝජනය වෙන්නේ නැහැ. ඉතින් මේක තුල තින්නේ එක එක පක්ෂවලින් අහුලාගත්ත उदाहरण कैसे अभी जनापत्म जनापत्मा पार्लमेंतर सिटी सा अगमति वे बाट पाते पार्लमेंतल एक चांदी आगना इतने अगमति तुम्हारा दिनेश गुणवर्धन महात्मा हम बुद्धले मैं गौरव करें बुद्धले तुम्हारा पक्षेट तीन पार्लमेंतल आसन तुना पमने तुम पद पेरम अर्हतम क्रियात्मक वाणी कैबिनेट मंडली कैबिनेट मंडली इन विना पक्षवली आप अय पक्ष नियोजन करें उदाहरण कश अभी हरीन फर्नांडो मैथितुम अनुष मनुष नानकर मैथितुम वगे यदि बलुआम ए पुद्गुले वशी सजबे कडिल आवट समे पेरमुन ये पक्ष नियोजन करें नैन स एक सर्वपाक्षिकांडो निवे मे विल तीन मंगिता ये हरा पार्लमेंट पूर्ण गतावेगी जाति प्रतिपत्ति माला क्रियात्मक करें अवस्थावती आचार මේකේන කාරණේ දිහාවට අපි පොඩ්ඩක් ප්‍රායෝගිකව ප්‍රැක්ටිකල් විදිහට බැලුවොත් සාමාන්‍යයෙන් දේශපාලනේ නම් කියන්නේ සදාකාලික මිතුරෝ හෝ සදාකාලික හතුරෝ නැහැ කියන කාරණය. කොහොම නමුත් අපි සර්වපාක්ෂික ආණ්ඩුවකට ගියා කියන තැන ඉඳන් මේ සාකච්ඡාව මෙහෙවෙව්වොත් ප්‍රායෝගිකව අපේ රටේ ක්‍රියාත්මක වෙන දේශපාලන ක්‍රමය මේ ව්‍යුහය ඇතුලේ සමගි ජන බලවේගයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණටත් එක්සත් ජාතික පක්ෂයටත් මේ සියලුම පක්ෂවල ඉන්න පුද්ගලයන්ට එකට අත්වල් බැඳගෙන රටේ සංවර්ධනයක් ගැන කතා කරන්නට පුළුවන් වෙයිද ප්‍රායෝගිකව අපේ රටේ ක්‍රියාත්මක වෙන දේශපාලන රාමුව अत्वश्यम अभी अवंक उत्साह दर्वाण मे सर्वपाक्षिक आंडु हदन्नट मंगिता अवस्था तिबुण मदक देशपालन एक देशपालन क्रीडावलिदी नत्व अवंक सीलुदनाटम आराधना करला एक मेसेक वाडिवेला अपीट मनोद मे वेलावती प्रश्न मनोद आर्थिक प्रश्न मनोद जाति रक्षावर्तीन प्रश्न मनोद प्रजातंत्रवादीन प्रश्न कि साक्षा करला यम किसी एकंगतावगट इन उत्साह खराना मंगिता एक करंट अवस्था तिबुण मंगिता ताम ये अवस्था विशेषम रणिल विक्रमसिंह जनाधिपति तुम्हारे अवस्था तिबेना मुखद ओहूट तनी तनी पार्लमेंट असुनाच पुद्गले क्वेश्चन निरपाक्षिक मेक करंट अवस्था तिबेना निरपाक्षिक करण अवश्यता तीन नवत एक सज्जातिक पक्ष गुड्डा अवस्था तिबिना कारण मम दी सर्वपाक्षिक आंडो अभी अवश्यवेन्नी सर्वपाक्षिक आंडो अवश्य मे तीन अर्बुदे गुडेम सद अभी कारणाधिक करंट पलवीन कारण तम अभी जन ताव एक करगंटोने अभी करण्यन वेडवल सन्दा जनतावट एक एक सन्वेदन अतिबिनटोने एक जनता मनस अवलकर दिवनिदेतम समहार विलावट देशपालन पक्षवलट पवा अमार असीर तीन तीरन गो मे विला मेरटे आर्थिक अर्बुदे गोड़गा विशाल प्रति संस्करण सिद्धेनो ये प्रति संस्करण करनाट एवाट इव देशपालन अरगल क्रमें ये प्रति संस्करण कर समदना गेम एकगता गट नम इवन सर्वपाक्षिक आंडो अवश्य සර්වපාක්ෂික ආණ්ඩුවක් එච්චර අවශ්‍ය වෙලත් ඔබතුමා දකින විදිහට ඇයි තාමත් අපේ රට අපේ රජය සර්වපාක්ෂික ආණ්ඩුවකට යන්නේ නැත්තේ මේක මං හිතන්නේ රජය කියලා කියලා වර්තමාන රජයට කියන්නේ දැන් රජය කියන වචනේට වඩා හරි වචනේ ආණ්ඩුව මො රජය හැමදාම තියෙනවා ආණ්ඩුව වෙනස් වෙනවා දැන් ආණ්ඩුව කියලා කියන්නේ විධායකය සහ කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන වශයෙන්ම සහ ඒ වටා ගොඩනගෙන පරිපාලන යාන්ත්‍රණය දැන් පහුගිය මැතිවරණ වලින් පස්සේ 2019 ජනාධිපතිවරණයෙන් හා 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ මේ තිර තුන්වෙනි ආණ්ඩුව ආණ්ඩුව දැන් තුන් පාරක් වෙනස් වුණා. ඒතර මේ අලුත් ආණ්ඩුව තුන නෙමෙයි මේ හතරවෙනි එක. මේ තියෙන හතරවෙනි කැබිනට් මණ්ඩලය. තුන්වෙනි තිබිච්ච එකම දිගටම කෙරගෙන යනවා. ජනාධිපතිවරයා පමණ වෙනස් වෙලා තිබෙනවා. ඒතර මේක අලුත් ආණ්ඩුවක් කියලා ගමු. ඒතර මේ අලුත් ආණ්ඩුව හරිපාර යනවද නැද්ද කියන ගාර්ණේ ගැන පුරෝකථනය කරන්න එක සාධාරණ නැහැ දැම්ම.
මට මොන දේශපාලන මතවාද තිබ්බත් මම විශ්වාස කරනවා මේ ආණ්ඩුවට කාලය දෙන්න ඕන ජනාධිපතිවරු කාලය දෙන්න ඕන නිසා ජනාධිපතිතුමා මේ තෙන්දී අනුවාද නැද්ද කියන කාරණේ ගැන දැම්ම පුරෝකතනේ කරන්නේ නැතුව අපි ඉඳලා බලමු තව සමාන දෙක තුනක් එතුමා මොකද කරන්න කියලා අපත ආචාර්යතුමන උතර තියෙන ප්‍රශ්නේ තමයි අපි හැම වෙලේම කවුරු හරි පුද්ගලයෙක්ට අවස්ථාවක් දීලා ඒ පුද්ගලයා මේක හරියට කරනවද නැද්ද කියලා බලන්න ඔහුට යම්කිසි කාල සීමාවක් දෙනවා අපි ඉතිහාසයත් එක්ක සංසන්දනය කරොත් අවුරුදු දෙකකින් තුනකින් එහෙමත් නැත්නම් එච්චර ඕනෙත් නැහැ මාස ගණනාවකින් අපිට තේරෙන මේ පුද්ගලයා අපිට අපේක්ෂා කරන දේ කරන්නේ නැහැ කියලා. එතකොට රටේ ජනතාව කබලෙන් ලිපට වැටනා ඔය වගේ ප්‍රශ්නයක් තමයි පහුගිය කාල සීමාවෙම අපි මුහුණ දුන්නේ. දැන් මේ ආණ්ඩුවටත් අපි කරනවද බලන්න කියලා පොඩි ට්‍රයල් පීරියඩ් එකක් දීලා ඒ පීරියඩ් එකෙත් අසාර්ථක වුණොත් අපේ රටේ මේ තියෙන ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර වෙන්නේ නැද්ද? ඒක තමයි තියෙන අවාසනාවන්ත තත්ත්වය. නමුත් අපිට විකල්පයක් නැහෙනේ. අපිට මේ වෙලාවේ ව්‍යවස්ථානුකූලව ප්‍රජාතන්ත්‍රවාදීව රජයේ පවත්වා ගන්නට යන්නට ඕනේ. මේ රටේ ජනාධිපතිවරයෙක් ව්‍යවස්ථාපිත ක්‍රමවේදයෙන් තොරව පළවා හරිනු ලැබූ රටක් මේ රට. පහුගිය ජූලි 9 වෙනිදා මේ රටේ ව්‍යවස්ථානුකූලව පත්වෙච්ච ජනාධිපතිවරයා 69 ලක්ෂයක ජනවර්මයෙන් පත්වෙච්ච ජනාධිපතිවරයාව ඔහුගේ නිවස වටල්ලා ඔහුගේ නිවස ආක්‍රමණය කරලා ඔහුට රටින් පිට වෙන්න සලස්සලා රාජ්‍යයේ විශාල වෙනසක් සිද්ධ වෙච්ච රටක් මේක. ඊට පස්සේ අපිට තිබිච්ච විශාල බියක් තමයි මේ වෙලාවේ ඒ ඒ ඒ තත්ත්වයේ ප්‍රචණ්ඩත්වයෙන් පාලකයන් වෙනස් කිරීමේ ක්‍රියාවලිය දිගටම කෙරේවිද කියන කාරණේ. මොකද සමහර අය කියුවා එහෙම තමයි වෙන්නට ඕනේ. ව්‍යවස්ථාව ඉරාදමන්නට ඕනේ. ඊට පස්සේ සියල්ල සිද්ධ වෙනුනේ අපිට ඕන විදියට කියලා ඒ අය ගිහලා අන්තර් පාර්ලිමේන්තුව පව වටලා ගිනි දබන තත්ත්වයකට ආවා. නමුත් මේ රටේ වාසනාවට මේ තත්ත්වය පාලනය වෙලා තිබෙනවා. පාර්ලිමේන්තුව තුළ නැවතත් ව්‍යවස්ථාපිතව ජනාධිපතිවරේ පත් වෙලා තිබෙනවා. ඒ ජනාධිපතිවරයා පත් කරපු ක්‍රමවේදය ගැන පාර්ලිමේන්තුව තුළ හිටපු මන්ත්‍රීවරයෙක් වශයෙන් මට යම් යම් ගැටලු තිබෙනවා. හි සුජාතභාවයේ ඒ ලැබුණු ඡන්ද රහස් ඡන්දෙ ලැබිච්ච ඡන්දවල සුජාතභාවය ගැන මට ගැටලුවක් තිබෙනවා. නමුත් අපි පිළිගන්නට ඕනේ ව්‍යවස්ථානුකූලව ඒ ඒ පත්වීම සිද්ධ වෙලා තිබෙනවා. දැන් අපිට වෙන විකල්පයක් නැහැ. අපි මේ රජයට අවස්ථාවක් දෙන්නට ඕනේ. ඒ හැර අපි ඔවුන් පටන් ගන්නටත් කලින් කකුලෙන් අදින එකත් සුදුසු නැහැ කියන කාරණේ තමයි මගේ මතය. ඔබ ඡන්දවල සුජාතභාව පිළිබඳව කාරණාවක් මතු කරා. ඔබ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතා මොන වුණත් පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් තේරිපත් වෙච්ච රටේ 8 වන විධායක ජනාධිපතිවරයා. මේ ඡන්දවල ගැටලුවක් තියෙනවා කියලාද කියන්නේ? පැහැදිලිවම තිබෙනවානේ. මොකද අපි ඒ ඒ ඒ ඡන්දේ දිහා බැලුවොත් ජනාධිපතිවරයා තම ස්තෝරා ගැනීමේ ඡන්දයට අපේක්ෂකයන් 3 දෙනෙක් ඉදිරිපත් වුණා. රනිල් වික්‍රමසිංහ මහත්මයා, දල සලහපරම් මහත්මයා, අනුර කුමාර දිසානායක මහත්මයා. ඒතර පාර්ලිමේන්තුව තුළ අනුර කුමාර දිසානායක මහත්මයා ඉදිරිපත් වුණේ ජාතික ජන බලවේගින්. එතුමාට පාර්ලිමේන්තුව තුළ ආසන තුනක් තිබෙනවා. ඒ ඒ ඒ ඡන්ද තුන එතුමාට ලැබිලා තිබෙනවා. ඒ නිසා ගැන කිසිම ගැටලුවක් නැහැ. එතකොට දල සලහපරම් මහත්මයාව යෝජනා කරන ලැබුවේ විපක්ෂ නායකවරයා විසින්, සජිත් ප්‍රේමදාස මහතා විසින්. අනුමත කරන ලැබුවේ, ස්ථිර කරන ලැබුවේ පොදුජන පෙරමුණේ සභාපතිවරයා විසින්. ඒ කියන්නේ පැහැදිලි එකඟතාවක් විපක්ෂ නායකවරයා සහ පොදුජන අඩුපක්ෂයේ සභාපතිවරයා දෙදෙනා යෝජනා කරලා තමයි එතුමා ඉදිරිපත් වෙන්නේ. අනික අතට රනිල් වික්‍රමසිංහ මහත්මයාට පොදුජන පෙරමුණ සහාය දෙනවා කියලා පොදුජන පෙරමුණේ ලේකම්වරයා කියන. අතට මේකේ අපිට පාර්ලිමේන්තුවරයෙකු වශයෙන් ගැටලුවක් තිබෙනවා. සභාපතිවරයා කියන දේද හරි, ලේකම්වරයා කියන දේද හරි කියලා. මොකද මේ මේ අය කවුරුත් අපිව කැඳවලා සාකච්ඡා කරලා ආණ්ඩු පක්ෂයේ රැසීමක් තියලා නෙමෙයි මේක තීන්දුව කළේ. එතකොට දල සලහපරම මැතිතුමාට සහාය දෙනවා කියලා පක්ෂ ගණනාව ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනවා. මේ සමගි ජන බලවේගය කියනවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියනවා, දෙමළ සන්ධානය කියනවා, එතකොට පක්ෂ 10 එකමුතුව කියනවා, සමහර ස්වාධීන කණ්ඩායම් කියනවා. ඉතින් මේ අය සම අසතුව පාර්ලිමේන්තුව තුළ තිබෙන ආසන ගාන, ඒ කියන්නේ മന്ത്രി ඡන්ද සංඛ්‍යාව එකතු කරාම ඒක 90කට 95ක් පමණ වෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ 210ක් ගන්නට දල සලපරම් මතට අවශ්‍ය වෙලා තිබුණේ ඉතාමත්ම සුළු ඡන්ද ප්‍රමාණය සමග පොදු පෙරමුණ. නමුත් ඒ ප්‍රමාණය ලැබුණේ නැහැ. අවසන් ලැබිලා තිබුණේ 82යි. ඒකට පොදු ජන පෙරමුණෙන් ආපු ඡන්දත්, අර සියලු පක්ෂ වලින් ආපු ඡන්දත් එකතු කළා 82යි කියලා කියන්නේ රහස් ඡන්දයේදී ඒවල වෙනස් වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒකයි මම කියන සුජාත භාවයක් නැහැ කියලා. ඒ ඡන්ද ඇත්තටම රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණා නම් පෙරේදා තිබිච්ච හදිසි නීති ඡන්දයේදීත් ඒක ලැබිය යුතු තිබුණා. නමුත් ඒ ඡන්දයේදී ලැබුණ ඡන්ද 120යි.
ඒකසි විසින් නමයක් දලසල පෙරමතුමාට සහය දෙනවා කියලා කියපු පක්ෂ 10 කණ්ඩායමෙන් ඒ 10 අඩු කරාම 111යි. එහෙනම් කොහොමද මේ 134 111 වුනේ? තීරණ ගැටලුවක් තිබෙනවා. ඔබ කියන්නේ හරියටම ඡන්දය පාවිච්චි කරා නම් ජනතාව පාර්ලිමේන්තුව ඇතුළු වෙන දේශපාලන පක්ෂ මම සහයෝගය දෙන්න මේ පක්ෂයටයි කියලා ප්‍රකාශ කරා. ඒ ප්‍රකාශ කරපු විදිහටම ඡන්දය භාවිතා කරා නම් ඩලස් අලාපෙරුම් මහතා රට අටවන විධායක ජනාධිපති වෙන්නට තිබ්බා කියලා ඔබතුමා කියන්නේ. මං හිතන්නේ රහස් ඡන්දයෙන් තොරව ජනතාවට කියලා මම ඡන්දය දෙන්නේ මෙන්න මේ පුද්ගලයාට කියලා විවෘතව කියලා කොන්ද කෙලින් තියාගෙන ඡන්දය දෙන්න කියලා කිව්වා නම් ඒ ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නට තිබුණා කියලා මම විශ්වාස කරනවා. මම ඡන්දය පාවිච්චි කරේ ඩලසලාපරම එතුමාට. රහස් ඡන්දය වුණත් මම ඒක සංගවන්නේ නැහැ. මොකද ඒක සංගවන එක වැරදි. මොකද අපිට එකඟ වෙන්න හෝ නොවන්නට අපි ජනතාවට ඇත්ත කියන්නට ඕනේ. ඉතින් මෙතනදී සිද්ධ වුණේ රහස් ඡන්දයෙන් තෝරා ගැනීම. හැබැයි ඉතින් රහස් ඡන්දය දුන්න අය පක්ෂවල තීන්දුවට එරෙහිව දුන්න බව ඉතාමත්ම පැහැදිලි. මොකද විවෘතව ඡන්දය දෙන්න ආපු වෙලාවේදී හදිසි නීති අවස්ථාවේදී මේ ඡන්දය ලැබුණේ නැහැ. එතකොට ආචාර්යතුමනේ දැන් තියෙනයි මීළඟට තියෙන ප්‍රශ්නේ තමයි අපි සම්ප්‍රදායික දේශපාලන ක්‍රමයේ තුල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉන්නවා, සමගි ජන බලවේගයේ ඉන්නවා, එක්සත් ජාතික පක්ෂයේ ඉන්නවා. මේ විදිහට පක්ෂ වෙනම හිටියත් අපි දකිනවා දැන් වර්තමානයේ විදියට වැඩසටහන අපි ආරම්භයේදීත් කතා කරා පොදු ජන පෙරමුණේ පාක්ෂික කොටසක් ඔන්න විපක්ෂයට සහාය දක්වනවා. විපක්ෂයේ කට්ටියක් කළ පොදු ජන පෙරමුණට සහාය දක්වනවා. එක්සත් ජාතික පාක්ෂිකය දැන් හිටිය ගමන් ආයේ මතුවලා තිනවා. මෙහෙම වෙද්දී ඔබතුමා තාමත් ඉන්න 2019 ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති ධුරයට එද්දි හිටපු අර පීඕ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන රාමුව ඇතුළේ ඔබතුමා තාමත් ඉන්නේ. නෑ එහෙම වෙන්න බැහැනේ. දැන් පොදු ජන පෙරමුණ යම් කිසි ප්‍රතිපත්තිමාලාවක් ඉදිරිපත් කරලා මේ රටේ මැතිවරණය ජයග්‍රහණය කරා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් මැතිවරණය ජයග්‍රහණය කරා. ඊළඟට මේ ප්‍රතිපත්තිමාලාව හරියට ක්‍රියාත්මක වුණා හෝ ක්‍රියාත්මක නොවුණා හෝ මගේ පුද්ගලික මතය නම් හරියට කිසිසේත්ම ඒ පොරොන්දුච්ච ආකාරයට ක්‍රියාත්මක වුණේ නැහැ කියන කාරණේ ඒ බිමේ එක සිද්ධ වෙච්ච නැති නිසා බිමේ අර්බුදයක් ඇවිල්ලා තිබෙනවා. ඒ ජනාධිපතිවරයා පවා ජනතාව ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් ඇති වුණා. අද ජනමතය මම හිතන්නේ මේ මැතිවරණ අවස්ථාවේ තිබුණාට වඩා බෙහෙවින් වෙනස් වෙලා තිබෙනවා. ඒ නිසා මම නම් හිතන්නේ ඇත්ත වශයෙන්ම මේ වෙලාවේ සිද්ධ විය යුත්තේ හැකිතාක් ඉක්මනට මැතිවරණයකට ගිහිල්ලා ජනතාවට නැවතත් තම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ කරලා ජනතාවගේ මතය උරගා බැලීමයි. මොකද මේ වෙලාවේ අර එදා කී කතා තවදුරටත් වළංගුවන්නේ නැහැ. මම පුද්ගලිකව විශ්වාස කරනවා එදා අපි ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඒ ඉදිරිපත් කරපු ආකාරයට ක්‍රියා කරා නම් ඒක වෙනස් කරන්නේ නැතුව වෙනස් පුද්ගලයන් දාගෙන ඒක ක්‍රියා කරන්න උත්සාහ කරන්නේ නැතුව මේ අර්බුදය වළක්වා ගන්නට තිබුණාය කියලා. ඉතින් ඒ නිසා අපි තාමත් ඒ 69 ලක්ෂයේ වෙනුවෙන් පෙනී සිටින ඔවුන්ගේ ඉටු නොවුන අපේක්ෂාවන් ඉටු කර ගන්නට හෝ අනාගතයේ අපි උත්සාහ කරනවා. ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන කතා කරන්නට ඕන. නමුත් ඒක ඉදිරියට ඒ ප්‍රශ්නේ තියලා මම මෙතනදී මට දැන් ඔබතුමා කතා කරපු විදිහෙන් මට මතුවෙන කාරණයක් නිසා මම මේ ප්‍රශ්නේ මෙතනින්ම निराකරණය කරගන්න. ඔබතුමා කනස්සලු වෙනවද ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති ධුරෙන් ඉවත් වීම හෝ මහින්ද රාජපක්ෂ මහත්මයා එදා අග්‍රාමාත්‍ය ධුරෙන් ඉවත් වීම මේ කියන කාරණා ගැන ඔබතුමා කනස්සලු වෙනවද? ඔබතුමා හිතනවද එදා එහෙම ඉවත් වීම සිද්ධ වෙන්නේ නැතුව තවදුරටත් ඕන් පාලනේ හිටියනම් හරි කියන තැන ඔබතුමා ඉන්නවද? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ 69 ලක්ෂයක් ජනතාව මහා විශාල බලාපොරොත්තුවක් ඇතිව පත් කරගත්තේ. ඊට පස්සේ එතුමාගේ ජනාධිපතිවරයා වශයෙන් පත්වීමෙන් පස්සේ ඇතිවෙච්ච පාර්ලිමේන්තු මැතිවරණය මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැතිවරයා වශයෙන් ඉදිරිපත් වෙලා නැවතත් මේ රටේ ජනතාව 3-2ක බලයක් දීලා පත් කරගත්ත ආණ්ඩුවක්. ඉතින් ඒහා විශාල බලයක් ඇතුව ආපු කණ්ඩායමකට අවුරුදු 2.5ක් වැනි සුළු කාලයක් තුළ ඒ බලය ගිලිහිලා ඒ ජනාධිපති තන්ත්‍ර අගමැති තන්ත්‍ර නැති වෙනවා කියන කාරණය අපිට කනස්සල්ලට හේතුවක් තමයි. නමුත් ඔවුන් ගැන පුද්ගලිකව කනස්සල්ලටපත් වෙනවට වඩා මම හිතන අපි රටේ ජනතාවගේ පැත්තෙන් කනස්සල්ලටපත් වෙනවා ජනතාවට උන් දුන් පොරොන්දුව ඉටු කරගන්නට බැරි වීම ගැන. ජනතාවට දුන් පොරොන්දු ඉෂ්ට කරන්නට බැරිවීම කියන කාරණාවත් එක්ක මම ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව මේ ඉදිරියට කතා කරන්නදී නමුත් මට හිතෙනවා මේ සාකච්ඡාව මේ ගලාගෙන ආපු විදිහට අපි මෙතනදීම ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන කතා කරගත්තත් හොඳයි කියලා. එදා 2019 ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති ධුරයට තරඟ කරද්දී අපේ රටේ ජනතාවට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මැතිවරණ කැම්පේන් එක ඇතුළේ භාවිතා කරපු ප්‍රධාන දෙකක් තමයි අපේ රටේ ජනතාවට ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් තිබ්බා. ආරක්ෂාව තහවුරු කරලා දෙන්නම් කිව්වා. අනිත් එක අපේ රටේ ජනතාවට ආර්ථිකය පිළිබඳව යම්කිසි ප්‍රශ්නයක් තිබ්බා. සෞභාග්‍යයේ දැක්මගෙනල්ලා සෞභාග්‍යයක් උදා කරලා දෙන්නම් කිලත් කිව්වා. අද මගේ ඉදිරියේ මේ ඔබ ඉඳගෙන ඉන්නේ සෞභාග්‍යයේ දැක්මේ පුරෝගාමියා කියලා කිව්වොත් මම නිවැරදි. ඇත්තටම එදා ජනතාව ඉදිරියට ගෙනාපු සෞභාග්‍යයේ දැක්මට මොකද වුනේ? නිශ්චිත කාල සීමාව ඉවර වෙන්නත් කලින් ඔබතුමාලා මව්පු රටේ ජනතාවට ගෙනල්ලා දෙන්නම් කියපු සෞභාග්‍යය ඇයි පෑල දුරින් පැනලා ගියේ?
මම ඉතාමත්ව පැහැදිලිව විශ්වාස කරනවා ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ජනාධිපතිතුමාට නොහැකි වුණේ ජනාධිපතිතුමා පත්තු දාසිටම වැඩ වරද්දාගත්ත කාරණේ නිසා කියලා. මොකද මේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කරන්නට 2016 සිට 2019 දක්වා එතුමා සමග වැඩ කරපු පිරිසක් හිටියා. වෘත්තිවේදීන් දේශපාලනඥයන් මෙරටේ සාමාන්‍ය ජනතාව විශාල පිරිසක් එකට එකතු වෙලා තමයි සාකච්ඡා කරලා වට ගණනාවක් පස්සේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් වුණේ. නමුත් එතුමා බලයට පත් වුණාට පස්සේ මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව ලබා දුන්නේ ඒ කණ්ඩායමට නෙවෙයි. එතුමාගේ කැබිනට් මණ්ඩලයේ හිටියේ එතුමාගේ ඒ ප්‍රතිපත්ති ප්‍රකාශ සකස් කරපු කණ්ඩායම නෙවෙයි. එතුමාගේ ජනාධිපති කාර්යාලයේ හිටියේ ඒ ප්‍රතිපත්ති සකස් කරපු කණ්ඩායම නෙවෙයි. මහා බැංකුවේ හිටියේ මුදල් අමාත්‍යාංශයේ හිටියේ එතුමාගේ ප්‍රතිපත්ති සකස් කරපු කණ්ඩායම නෙවෙයි. ලේකම්වරුන්ගෙන් බහුතරය හිටියේ එතුමාගේ ප්‍රතිපත්ති සකස් කරපු කණ්ඩායම නෙවෙයි. එහෙමනම් ඒ හදපු ප්‍රතිපත්ති ජනතාවට කියපු දේ ක්‍රියාත්මක කරවීම බාර දුන්නේ ඒට කිසිසේත්ම සම්බන්ධ නො වූ සමහරට ඒ විශ්වාස නොකරන සමහරට හිත යටින් ඒ ප්‍රතික්ෂේප කරන කණ්ඩායමක්. ඒක තමයි ඉතින් පස්සේ වුණේ. ඉතින් ඉතින් පස්සේ ක්‍රියාත්මක වුණේ ඒ කියපු කතා නෙවෙයි. දැන් අපි සම්බන්ධ වුණා ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීම. නමුත් ඒක ක්‍රියාත්මක කිරීමේ අපිට කිසිම අවස්ථාවක් ලැබුණේ නැහැ. දැන් මම ගම්පහ දිස්ත්‍රික්කයෙන් 325,000ක් ඡන්ද අරගෙන ඇවිල්ලා මම අඩු ගානේ කැබිනට් මණ්ඩලයේවත් හිටියේනේ. ඉතින් ඒ නිසා අවසානයේදී අපිට වගකීම ගන්නට බෑ. ඒක අසාර්ථක වීම සම්බන්ධයි. මොකද අපිට කිසිම අවස්ථාවක් දුන්නේ නැහැ. රජයේ තීරණ ගන්න තැන්වල බලපෑම කරන්න පුළුවන් තැන්වල අපේ අය හිටියේ නැහැ. අසාර්ථකුණු දැක්මක් මත රට ගොඩනැගිය යුතු දැක්මකුත් අපි සාර්ථක කරගත යුතුව තිබෙනවා ගොඩනැගිය යුතුව තිබෙනවා ඒ පිළිබඳව කතා කරමු ඊට පෙර අතෝ සූදානම් අපි කෙටි විරාමයක් ලබා ගන්නට. प्रतिचार ආකාරය සූදානම් කරගෙන සිටියේ නැහැ කියන කාරණය. ඇත්තටම සෞභාග්‍යයේ දැක්මට ප්ලෑන් A අමතරව ප්ලෑන් B එකක් තිබ්බේ නැද්ද? එහෙමත් නැත්නම් සෞභාග්‍යයේ දැක්ම ඇතුළ රටේ ආර්ථික ප්‍රශ්න විසඳන්න සියලුම විධිවිධාන තිබිලත් මේක හරියට ක්‍රියාත්මක කරගන්න බැරුව ගියාද? දැන් මොන හරි දෙයකට සැලැස්මක් හදනකොට රවින්දු ඒ සැලැස්මේ ප්ලෑන් A, ප්ලෑන් B, ප්ලෑන් C තියෙන එක තියෙනවා. නමුත් සමහර වෙලාවට කිසිසේත්ම අපේක්ෂා කරන්න බැරි. ඒබෝදී ප්ලෑන් හදන ඉන්නේ එක එක වෙන්න පුළුවන් දේවල් මෙහෙම වුණොත් මෙහෙමුණොත් මෙහෙමයි කියලා. දැන් ඔය කොවිඩ් අර්බුදයේ වගේ දෙයක් ඒ සැලැස්මක තිබුණේ නැහැනේ. එතකොට එහෙම ප්‍රශ්නක් ආවහම අපිට කියන්න බෑ දැන් ඔන්න කොවිඩ් ප්‍රශ්න ආවා ඒ නිසා අපිට දැන් මෙතනින් එහාට මොකුත් කරන්න බෑ කියලා. ඉතින් ඒ වෙලාවේ රටේ මුල්‍ය කලමනාකරණය කරන අය දැනගන්නට ඕනේ ඒ අවස්ථාවට අනුව ප්ලෑන් එක වෙනස් කරගන්නට. මං හිතන්නේ සිද්ධු වුණේ නැත්තේ අන්නේ කාරණේයි. මොකද මේ ආර්ථිකයට ලොකු පහරක් වැදුනහම වාඩි වෙලා කතා කරලා මේකට ගන්න ඕන තීන්දුව తీරන හරියාකාරව ගන්නට ඒ වෙලාවේ මුදල් අමාත්‍යාංශයේ මහා බණ්ඩාරය මහා බැංකුව මේ වගේ ආර්ථික කළමනාකරණයේ කරමින් සිටින කණ්ඩායම අසමත් වුණා කියන කාරණේ තමයි මගේ අදහස තිබෙන්නේ. දැන් මම පොඩ්ඩක් ඒක වෙලාව අරගෙන ඔබට විස්තර කරොත් දැන් කොවිඩ් ප්‍රශ්නේ ආපු නිසා අපිට වැඩිච ලොකුම පහර තමයි සංචාරක ව්‍යාපාරේ කඩාවැටීම. සංචාර ව්‍යාපාරේ කඩාවැටුණා ඩොලර් බිලියන 4.5 සිට මිලියන 300ක් විතර වගේ ගානක. කිලිම ඩොලර් බිලියන 4ක් විතර නැතුණා 20 වසරෙත් නැතුණා 20 21 වසරෙත් නැතුණා 20 22 වසරෙත් ඒ ප්‍රමාණය ඉන්නේ නැහැ. ඒතර 20 21 වසර දෙක ගත්තාම ඩොලර් බිලියන 8ක විතර ප්‍රමාණයක් සංචාරක ව්‍යාපාරයේ කඩාවැටීම නිසා රටට අහිමි වුණා. ඒතකොට මේ පරතරේ පියවගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තමයි අපිට ප්‍රධාන වශයෙන්ම ආවේ. රවින්දු අපේ රටේ මේ වෙලාවේ ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි අපේ අයවැය පරතරේ.
සාමාන්‍ය දලජාතික නිෂ්පාදිතින් 13%කට වඩා වැඩිලා තියෙන අයවැය පරතරය රුපියල් වලින් කියනවනම් වසරකට රුපියල් බිලියන 2000ක විතර පරතරයක් අපිට පියවා ගන්නට තිබෙනවා. ඒතර මේ පරතරය පියවා ගන්නට සාමාන්‍යයෙන් ඉස්සන්නම් පිටරටවලින් නුත් ණය ගන්නවා රට ඇතුළු ණය ගන්නවා. දෙක අපිට පිටරටවලින් ණය ගන්න බෑ. රට ඇතුළෙන් විතරයි මුදල් හොයා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉන්ස තමයි අඬුව පහුගිය කාලේ දිගට හරහට සල්ලි අච්චු ගාලා ප්‍රධාන වශයෙන් උදමනේ ඇති වුණේ. එතකොට අපිට මේ ලංකාව ඇතුළේ රුපියල් අච්චු ගහලා අපි පිටරටින් ආනයනය කරන බඩු ආනයනය කරන්න බෑනේ. ලංකාව ඇතුළේ වියදම් පුරවා ගන්න පුළුවන්. නමුත් අපිට තෙල් ආනයනය කරන්න ඕන නම්, ගෑස් ගේන්න ඕන නම්, ඕනෑම ආනයනයකට අපිට විදේශ මුදල් තිබෙන්නට ඕනේ. මේ විදේශ මුදල් ලබා ගන්නට පුළුවන් වෙන්නේ අපේ රට තුළට එන විදේශ මුදල් වලින් පමණයි. අපේ රටට එන රට තුරට එන විදේශ මුදල් සහ රටින් පිටතර යන විදේශ මුදල් ගත්තාම පහුගිය අවුරුදු 10 තිස්සේම අපිට හැම අවුරුද්දකම ඩොලර් බිලියන 2ක් විතර පරතරයක් තිබුණා. ඒකට අපිට එන ප්‍රමාණයට වඩා වැඩි යන ප්‍රමාණය ඩොලර් බිලියන 2ක් විතර පරතරයක් තිබුණා. ඒතර මේ පරතරය අපි හැමදාම පියවගත්තේ ණය අරගෙන. දැන් අපිට 2019න් පස්සේ වෙච්ච ප්‍රශ්නේ තමයි ඒ වෙන විට අපේ ණය ගැනීමේ හැකියාව බොහෝ දුරට අඩු වෙලා මොකද කාලාන්තර තිස්සේ විවිධ රජයන් විසින් ණය අරගෙන අපේ ණය බර හුගාවක් වැඩි වෙලා 2019 විතරට අපි ශ්‍රේණි ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම වලින් පල්ලෙහාට වැටලා කවුරුත් අපිට ණය දෙන්නේ නැති තත්ත්වයක් තිබුණා. අපි ණය නොදෙනවම නෙවෙයි ණය ගන්නවා විශාල පොලියකට ගත යුතු තිබුණා. රජය යම් කිසි වරදක් කරා ඒ වෙලාවේ මම හිතන්නේ මේ වැඩි පොලියකට හෝ ණය ගන්නේ නැතුව ණය නොගත යුතු කියන ස්ථාවරයක හිට බව මට පේනවා 2020 කාලවල. ඒකේ උනේ අපිට දැන් අර ඩොලර් බිලියන 2 ලැබෙන්නෙත් නෑ. මේ පැත්තෙන් ඩොලර් බිලියන 8ක් නැති වෙලා අන්තිමට උනේ මේ පරතරය පියවා ගන්නට අපේ තිබිච්ච සංචිත ඩොලර් බිලියන 7යි 6ක සංචිතත් ඉවර වෙලා ගියා මේ අවුරුද්ද ඇතුළත. 2022 වෙන විට අපේට ණය ගිවා ගන්නව ඩොලර් නැති තත්ත්වයක් ඇති වුණා. ඒක තමයි අද වෙලා තියෙන්නේ. දා අපිට අපේ ආනයනය කරගන්නටවත් ඩොලර් නැති මෙන්න මේ තත්ත්වේ නිසා. ඒතර ආචාර්යතුමනේ දැන් 2019 කාල සීමාවට ඇවිල්ලා ඔබතුමල්ලා සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හදද්දී ඔබතුමල්ලා හොඳ ආකාරම අනාගතයේ දකින්නවා ඒ කාල සීමාවේ දකින්නවා. දැන් පහුගිය ඔබතුමා විස්තර කරපු ආකාරයටම පහුගිය ආණ්ඩු 10ක් 30 විතර ඉඳන් ණය අරගෙන ඇවිල්ලා 2019 වෙද්දි අපිට තව ණය ගන්න බෑ වගේ තැනකට අපි රැඳිලා ඇවිල්ලා අමාරුවෙන් ඉන්නවා. මෙතන ඉඳන් තමයි ඔබතුමල්ලා සෞභාග්‍ය දැක්ම හදන්නේ. එතකොට මේකට පිළියම් ඔබතුමල්ලා ගාව තියෙන්නේ නැති. නමුත් අර අපි එතනට 2019 වෙද්දී ණය ගන්න බෑ කියන තැනට ඇවිල්ලත් ආණ්ඩුව ඊට පස්සේ වැඩි පොලියට හරි ණය ගන්නෙ නෑ වගේ ප්‍රතිපත්ති අනුගමනය කරනවා. අපි දැක්ක ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සමහර වෙලාවට ජෝන් ලෝ වගේ ආර්ථික විද්‍යාඥයෝ ඉදිරිපත් කරපු වැරදි ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරනවා. නමුත් සෞභාග්‍ය දැක්මට තමයි මේ හැමදේම බැර වෙන්නේ. ජනතාව හිතනවා මේ හැමදේම සෞභාග්‍ය දැක්ම වැරදි කියලා. එතකොට මේක වැරදුනොත් මේකේ වැරද්දෙන්නේ ඔබතුමල්ලට. මොකද ඔබතුමල්ලයි මේක සකස් කරේ. එතකොට ඇයි ඔබතුමල්ලා මේක වෙනුවෙන් පෙනී හිටියේ නැත්තේ? ඔබට නැවතත් කියන මේක තමයි මේ රටේ තියෙන අවාසනාවන්ත තත්ත්වය. මිනිස්සු හිතන්නේ මේ පහුගිය වවුරුදු දෙකම හරි ක්‍රියාත්මක වුණේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය කියලා. මම ඔබට පැහැදිලිවම කියනවා ඒක නෙවෙයි ක්‍රියාත්මක වුණේ. ඒක හදපු කණ්ඩායම නෙවෙයි ඒක රට පාලනය කරේ. රටේ ආර්ථික කළමනාකරණය කරේ. අපි ගන්න මුදල් ඇමතිතුමා, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්තුමා මේ සෞභාග්‍ය දැක්ම හදන්න සහභාගි වෙච්ච කෙනෙක්ද? සහභාගි හිටපු සභාපතිතුමා, අධිපතිතුමා සහභාගි වෙච්ච කෙනෙක්ද? රාජ්‍ය යාන්ත්‍රයට බොහෝ දෙනෙක් මේක නෙවෙයි ක්‍රියාත්මක කරේ. ඒ නිසා අපි කිව්වේ මොකද? අපි විශේෂයෙන්ම මේ අපනයන ආර්ථිකය ගැන කතා කරා, තාක්ෂණයේ භාවිතා කරන එක ගැන කතා කරා, විදේශ වලට යවන අය මේ පුහුණු කරලා අපිට වැඩි ආදායම් ලබා ගන්න පුළුවන් ක්ෂේත්‍රවලට මේ අය යවන්න ඕනේ කියලා කතා කරා. මේ විදිහට විදේශ ආදායම් ලබා ගන්න පුළුවන් ක්‍රම ගණනාවක් ගැන අපි සෞභාග්‍ය දැක්ම කතා කරලා තියෙනවා. එකකවත් ක්‍රියාත්මක වුණාද? ඒ කිසිම දෙයකට අවධානය යොමු වුණේ නැහැ. අපි අපි සෞභාග්‍ය දැක්ම ප්‍රකාශයේ අපි කතා කළා තිබිච්ච එක දෙයක් සිද්ධ වුණේ නැහැ. අර කොවිඩ් ප්‍රශ්නේ. මොකද අපි සංචාරක ව්‍යාපාරයේ ගෙනියන්න බලාපොරොත්තු වුණ ඩොලර් බිලියන 10ක් විතර තත්ත්වයකට ඒක කරගන්න බැරි වුණා මේ කොවිඩ් තත්ත්වෙට. ඒක කාගේවත් වරදක් නෙවෙයි. නමුත් ඒ වෙනුවට විකල්ප අපිට හොයාගන්න තිබුණා. වියදම් අඩු කරගන්න එක මුල සිටම කරන්න තිබුණා. දැන් මේ ප්‍රශ්නේ දැක්කම කොවිඩ් ආවම අපි වියදම් අඩු කරගන්නට බෑ. නමුත් ඇත්ත වශයෙන් සිද්ධ වුණේ මොකද්ද? 20යි 21 20යි 22 වෙන විට රාජ්‍ය වියදම තවත් වැඩි වුණා. එන්න එන්න වැඩි වුණා. දැන් ඒ අතරේ තිබිච්ච ආදායම අඩු කරගත්තා. රාජ්‍ය ආදායම මේ 2019 දුන්න බදු
සහන නිසා රුපියල් බිලියන 500කින් 600කින් පමණ අඩු වුණා. ඒතර එක පැත්තකින් ආදායම අඩු වෙලා වියදම වැඩි වෙලා අපි හිතමු පළවෙනි අවුරුද්දේ ඒක ප්‍රතිපත්ති මේ තීන්දුවක් කියලා දෙවෙනි අවුරුද්දේ ගැන විරුද්ධ කර ගන්න තිබුණා. දෙවෙනි අවුරුද්දේවත් ඒක කෙරුණා. ඒකයි මම කියන්නේ මේ ප්‍රශ්න එනකොට ඒවට විකල්ප සෙවීමක් සිදු වෙන්නේ නැහැ කියලා. ඒතර මට දැන් කියන්න දැන් අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ මොන ප්‍රතිපත්ති ප්‍රකාශද? අපේ රටේ ඉන්නවා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් ඉන්නවා රනිල් වික්‍රමසිංහ මහත්මයා තේරීපත් වෙලා ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ඉතුරු දුර කාලය සම්පූර්ණ කරන්න. එතකොට ඔහු අරගෙනන්නේ සෞභාග්‍ය දැක්මද එමත් නැත්නම් ඔහු අරගෙනන්නේ වෙන ආර්ථික ප්‍රතිපත්තියක්ද? රටේ ජනතාවට තියෙන ප්‍රශ්න මොකක්ද දැන් අපේ රටේ අරගෙන යන ආර්ථික ප්‍රතිපත්තිය? මෙහෙම බලන්න දැන් යුද්ධයකට ගිහිල්ලා යම්කිසි සැලැස්මක් අනුව සැලැස්ම ක්‍රියාත්මක කරන්න නැතුව කැලේ ගිහිල්ලා සතුරන්ට කොටු වෙලා අතරමං වුණාට පස්සේ දැන් මේ අතරමං වෙලා ඉන්න තැනින් අතර වටින් අතුරු වට කරගෙන ගහනකොට අර මුල සැලැස්ම ගැන කතා කළ වැඩක් නැහැ නේ. කොහොමද මේ සැලැස්මට ගියා නම් මෙතෙන්ද වැටෙන්නෙත් නැහැ නේ. දැන් කරන්නට ඕනේ මේ තියෙන තත්ත්වය තේරුම් ගන්න ඕනේ. මේ වෙලාවේ අපිට තියෙන ප්‍රශ්න මොනවද? මේ අර්බුදයෙන් ගොඩ එන්නේ කොහොමද? යන්නට තියෙන පාරවල් මොනවද කියලා මේ වෙලාවේ අලුත් සැලැස්ම සකස් කරගෙන ඉදිරියට යාමයි කල යුත්තේ. ඒ නිසා පරණ සැලැස්ම ගැන කතා කිරීමෙන් තවදුරටත් පළක් නැහැ. ඒ නිසා මම හිතනවා වර්තමාන රජයත් ඒක තේරුම් අරගෙන ඇති. ඒ නිසා ඕම් මොකක් හෝ ක්‍රියාත්මක කරන විසඳුම වර්තමානයේට ගැලපෙන විසඳුමක් වෙන්නට ඕනේ. බාර්තකය පිළිබඳව දැනුමක් තියෙන පුද්ගලයෙක් මේක කියවන අධ්‍යයනය කරන ගවේෂණය කරන විශ්ලේෂණය කරන පුද්ගලයෙක් මම වැඩසටහන ආරම්භයේදීම සඳහන් කරා අපේ රට ගොඩනගන්න නම් දේශපාලනික ස්ථාවරභාවයත් එක්ක ආර්ථික ස්ථාවරයක් හදන්නට ඕනි ආර්ථික ස්ථාවරත් එක්ක දේශපාලනික ස්ථාවරයක් හදන්නට ඕනි කියලා දැන් ඔබතුමා කියන විදිහට අපි පරණ සැලැස්ම සම්පූර්ණයෙන්ම ඉවරලා විසික් කරලා අපේ රටේ තියෙන ඉන්ධන පොලෙන් ටික දිහා බලාගෙන ගෑස් පොලෙන් ටික දිහා බලාගෙන දවසින් දවස වැඩි වෙන බඩු මිල උද්දමනයේ දිහා බලාගෙන මට කියන්න දැන් කොයි වගේ සැලැස්මක්ද අපි එලන්න ඕන අපේ රට ගොඩ දාගන්න? අපි පහුගිය කාලේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන වශයෙන් විපක්ෂ කණ්ඩායම් සහ ආණ්ඩු පක්ෂයේ සිටින විවිධ කණ්ඩායම් එකතු වෙලා මේ ප්‍රශ්නේ ගැඹුරින් සාකච්ඡා කරා. මොකද මේක අවසානයේදී එකඟතාව වෙන්නට ඕනේ සියලු දෙනාම එකතු වෙලා ගන්න තීන්දුවක්නේ. ඒ එතනදී අපි මම ආචාර්ය හර්ෂද සිල්වා ඒ වගේ තවත් බොහෝම ආර්ථිකය පිළිබඳ යම්කිසි දැනුමක් තියෙන එකට එකතු වෙලා කතා කරලා අපි සැලැස්ම සකස් කරා. ඒ සැලැස්ම මම හිතන්නේ වර්තමාන රජිරුණත් අරගෙන බලන්න පුළුවන්. එතනදී අපි ඒ සැලැස්ම ප්‍රධාන වශයෙන් කොටස් තුනකට කැඩුවා. පළවෙනි එක තමයි පළවෙනි අවුරුද්දේ අපිට කරන්න පුළුවන් දේ මොකද්ද? ක්ෂණික ඔබ කියන වගේ මේ තියෙන ගෑස් ප්‍රශ්නේ, තෙල් ප්‍රශ්නේ ඒවා විසඳගන්න මොකද්ද කරන්න පුළුවන් කියන කාරණේ. දෙවෙනි ප්‍රශ්නේ තමයි අවුරුදු දෙකක් තුළ අපි කරන්න ඕන මොකද්ද? මොකද අපි හැමදාම මේ මෙතන තියෙන ප්‍රශ්න විතර කතා කරලා හරියන්නේ නැහැ නේ. අපි අනාගතය පිළිබඳ වැඩ පිළිවෙල ගොඩනගන්න ඕනේ. ඊළඟ දේ තමයි ඉතුරු අවුරුදු පහ තුළ, ඒ කියන්නේ සමස්ත වශයෙන් අවුරුදු 7ක විතර කාල සීමාව තුළ කරන්න ඕනේ මොකද්ද කියන පිළිබඳ අපි සැලැස්මක් හදලා තියෙනවා. අපි ඒ සැලැස්ම මම හිතන්නේ මේ විපක්ෂ කණ්ඩායම්න බොහෝ දෙනෙක් සාකච්ඡා කළා. ඒ අතර බෙදාගෙන යම් එකඟතාවකටත් ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ දැන් වර්තමාන රජයටත් කරන්න සිද්ධ වෙන්නේ අන්න ඒ ආකාරයට මේක කොටස් කීපයකට කඩාගෙන විසඳුම් ඉදිරිපත් කරන එකයි. මොකද මේක එකපාරට කරන්න බෑ. මොකද ආර්ථිකය දන්නා ඕනෑ කෙනෙක් දැන් කියනවා මේක අවුරුද්දෙන් දෙකෙන් විසඳන්න බෑ. මේක කාලයක් ගත වෙනවා. නමුත් ජනතාවට හැකියතාවක් ඉක්මනට ඔවුන්ගේ තියෙන බරපතල ප්‍රශ්නවලට උත්තර සපයන්නට පුළුවන්. අවුරුද්දක් දෙකක් ඇතුළත ඒක කරන්න පුළුවන්. ඉතින් ඒකට අපි අපතීර්ණ වෙන්න ඕනේ. ඒතර ආචාර්යතුමනි දැන් ආර්ථිකය පිළිබඳව අධ්‍යයනය කරන බොහෝ දෙනෙක් කියන කාරණයක් තමයි ආර්ථික විශේෂඥයෝ සඳහන් කරන කාරණයක් තමයි අපිට පහුගිය කාල සීමාව තුළ නිශ්චිත ආර්ථික ප්‍රතිපත්තියක් තිබෙන්නේ නැහැ කියන කාරණය. අපි දැක්කා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා රටේ ජනාධිපතිවරයා වෙලා ඔහු ක්‍රියාත්මක කරපු විදිහෙන් ක්‍රියා කරපු විදිහෙන් අපිට තේරෙනවා ඔහු කෘෂි කර්මාන්තයට මුල් තැන දීපු ආර්ථික රටාවක් අනුගමනය කරා කියලා. ඉන් අනතුරුව ඔබතුමාලගේ සෞභාග්‍ය දැක්ම ඇතුලේ සෞභාග්‍ය දැක්ම මම කියවලා තියෙනවා. ඒක දිහා පිටින් බලන පුද්ගලයෙක් විදියට රටේ පුරවැසියා නියෝජනය කරන මාධ්‍යවේදියෙක් විදියට අපි දැක්කේ සංචාර කර්මාන්තය මුල් කරගත් ආර්ථික රටාවක් තමයි බොහෝ විට සෞභාග්‍ය දැක්ම තුළ තියෙන්නේ. එතකොට ආණ්ඩුවෙන් ආණ්ඩුවට මේ විදියට ආර්ථික ප්‍රතිපත්ති වෙනස් වෙන්න පුළුවන්ද? ඇත්තටම මේ රවිදු තියෙන ප්‍රශ්නයකනේ. අපි හැමදාම අපේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කර කර ආපු රටක්. ඒක යථාර්ථය ගැන කතා කළ වැඩන්නේ. ඒක තමයි යථාර්ථය. නමුත් අපි 2019 වෙන විටත් අපි ආර්ථික වශයෙන් ඉතාමත් අඩු මට්ටමක හිටි. 2015-2019 කාලේ මේ රටේ ආර්ථික සංවර්ධන වේගය 5.5 සිට 2.1කට කඩා වැටලා තිබුණා. අපේ රටේ ණය බර විශාල වශයෙන් වැඩි වෙලා තිබුණා. ඒ අවුරුදු පහ තුළ පමණක් විදේශ වාණිජ ණය
කියන්නේ බැඳුම් කර කියලා කියන්නේ විදේශ බැඳුම් කර ඩොලර් බිලියන 12.5 කරන් තිබුණා. ඒ කියන්නේ තාමත්ම බරපතල ආර්ථික අර්බුදයක තමයි අපි 2019 වෙන විට සිටියේ. ඒ නිසා පැහැදිලිවම අපි රටට ඉදිරිපත් කරන්න ඕනේ මේ අර්බුදෙන් ගොඩ යන මාවතක්. ඉතින් ඒ මාවත තමයි අපි සෞභාග්‍ය දැක්ම කියලා ඉදිරිපත් කරේ. මම නැවතත් කියනවා සෞභාග්‍ය දැක්ම දිහා බල බල ඒකට දොස් කියන්න එපා. සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක වුණේ නැහැ මේ රටේ. ඒක දැන් මේ වෙලාවේ අපි දැන් මේ තියෙන ප්‍රශ්නත් එක්ක මේ වෙලාවේ ඔබට අවස්ථාවක් දෙනවා නම් නැවත ආර්ථික ප්‍රතිපත්ති රටාවක් හදන්න කියලා. ඔබ කොහොමද ඒක හදන්නේ? සංචාර කර්මාන්තයේ විතරක් මුල් තැන දෙනවද? එහෙමත් නැත්නම් කෘෂි කර්මාන්තයේ විතරක් මුල් තැන දෙනවද? කොයි වගේ ආර්ථික ප්‍රතිපත්ති මාලාවක්ද දැන් ඔබ සකස් කරන්නේ? දැන් අපි පැහැදිලිවම අපේ රටේ ආර්ථිකය ගැන කතා කරනකොට දැන් කෘෂි කර්මාන්තය ගන්නකෝ. දැන් මේ සමහර අය කියනවා මේ කෘෂි කර්මාන්තයෙන් රට හදන්න පුළුවන් කියලා. එතනදී අපි තේරුම් ගන්න ඕන දේ තමයි අපි පහුගිය අවුරුදු දශකයේම දිහා බැලුවාම අපේ රටේ දළ ජාතික නිෂ්පාදිතයට කෘෂි කර්මාන්තයෙන් එන දායකත්වය එන්න එන්න අඩු වෙලා මේ වෙන විට දළ ජාතික නිෂ්පාදිත කෘෂි කර්මාන්තයෙන් එන දායකත්වය 7%-8% අතර ප්‍රමාණයක් තිබෙනවා. ඒත් මේ 7%-8% අතර ප්‍රමාණය අපිට කොපමණකින් වැඩි කරගන්නට පුළුවන්? අපිට මේ වැඩි කරගන්නට පුළුවන් ක්‍රම මොනවාද? ඒව අපි කල්පනා කරන්න කවුරු හිතුවද මේ කෘෂි කර්මාන්තයෙන් විතරක් මෙරට දුවන්න පුළුවන් කියලා? මෙන්න මේ කාර්යබන 7% නම් තියෙන්නේ 7% මෙරට ගොඩ ගන්න බෑනේ. අපිට ඒක සමහර වෙලාවට 12%-13% ගෙනියන්නට පුළුවන් වෙවි. නමුත් ඒත් එක්කම අපේ කර්මාන්තයි මේ 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 සේවාංශ දියුණු වෙනවා නම් ඔය ප්‍රතිශතයක් වශයෙන් කෘෂි කර්මාන්තේ විශාල ප්‍රමාණයකට ඉන්නේ නැහැ. හැබැයි අපිට කෘෂි කර්මාන්තය අපි දියුණු කරන්නට ඕනේ අපනයන වලට යොමු වෙලා. අපනයන කර්මාන්තයට යොමු වෙලා. දැන් ලංකාවේ සමස්ත කෘෂි අපනයන ගත්තාම ඩොලර් බිලියන 2.5ක් විතර වගේ වෙන්නේ. මේ තේ රබර් පොල් මේ සාම්ප්‍රදායික සියලු දේවල් දාලා ඩොලර් බිලියන 2.5ක් පමණ වෙන්නේ. අපිට වඩා කුඩා රටක්. එතන නෙදර්ලන්තේ ඩොලර් බිලියන 40ක් විතර අපනයන කරනවා. අපිට කුඩා රටක්. ඒ කොහොමද කරන්නේ? ඒ කරලා තිබෙන්නේ එකක් මේකට තාක්ෂණය භාවිතා කරලා හරියට පරීක්ෂණ කරලා පිටරටවලට ඉල්ලුම තියෙන බාණ්ඩ නිෂ්පාදනය කිරීම හරයි වගේ අපේ කෘෂි කර්මාන්තෙත් වෙනස් වෙන්නට ඕනේ. ඉතින් ඒ කාරණේ අපි සෞභාග්‍ය දැක්මේ කිව්වා. නමුත් ඒ කාරණේ තාමත් හරියට වෙලා නැහැ. මම විශ්වාස කරන ඉස්සරහට හරි. අපි ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ අපේ රටේ කෘෂි කර්මාන්තයට තාක්ෂණය කරලා මේක අපනයන කර්මාන්තයක් බවට පත් කරන්න ඕනේ. ඊළඟට සංචාරක ව්‍යාපාරයේ පමණක් නෙමෙයි අපිට මේ ගෙන්න පුළුවන් ක්ෂේත්‍ර තියෙන අපි සංචාර ව්‍යාපාර ගැන කතා කරේ ඒ වෙලාවේ මේ කොවිඩ් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. සංචාර ව්‍යාපාර තමයි ලංකාවේ ඉතාමත්ම ඉක්මනට උසල ගන්න පුළුවන් කර්මාන්තය. මම දැනුත් විශ්වාස කරනවා අපිට අවුරුදු දෙකක් තුළ මේ රට තුළ ආයිත් මේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළා දේශපාලන ස්ථාවරත්වය ගත්තොත් අවුරුදු දෙකක් තුළ අපිට 2018 තිබිච්ච ඩොලර් බිලියන 4 ප්‍රමාණයට යන්න පුළුවන්. ඒක ඩොලර් බිලියන 10 කරන්න පුළුවන් අවුරුදු 5ක් තුළ. ඒක කරන්න පුළුවන්. මේ සංචාර ව්‍යාපාර විතරක් නෙවෙයි තියෙන සේවා ආර්ථිකය විශේෂයෙන්ම තාක්ෂණය භාවිතා කරලා ලබන්න පුළුවන් ආදායම් ක්ෂේත්‍රවලට යන්න ඕන කියලා අපි කිව්වා. ඒ සඳහා මේ රටේ තාක්ෂණ තොරතුරු තාක්ෂණය හදාරන සිසුන්ගේ දාරිතාව ප්‍රමාණය මධිකම තමයි අපිට තියෙන ප්‍රධානතම ප්‍රශ්නේ. ඒ නිසා අපි යෝජනා කරා රටේ සෑම විශ්වවිද්‍යාලයකම මේ ක්ෂේත්‍රය පිළිබඳ පාඨමාලාවල් පටන් ගන්න, වැඩි වැඩියෙන් සිසුන් පුහුණු කරන්න, ඒ අය හරහා මේ ක්ෂේත්‍රය දියුණු කරන්න කියලා. ඒ කාරණේ හරියට කෙරෙලා නැහැ. අපි කතා කරා හෙද සේවාවන් ගැන. අපි දන්නවා අපේ විදේශ රටවලට යන අය වැඩි හරියක් යන්නේ පුහුණු අය නෙවෙයි, නුපුහුණු සේවාවලට යන්නේ. එතකොට අපි ගෘහ සේවිකාවක් වශයෙන් යනකොට කවුරු අපි හිතමු ඩොලර් 500ක ආදායමක් ලබනවා කියලා මාසෙකට. අපිට මේ මෙයා වෙනුවට අරින්න පුළුවන් නම් හෙදියක් පිට රටකට ඩොලර් 500 වෙනුවට ඩොලර් 8000ක් ගන්න පුළුවන්. හරි, ඉතින් එතන යන්න මොකද අපිට තිබිච්ච සීමාව? එතන අපිට යන බොහොම සරල ප්‍රශ්නයක් අපිට තිබුණේ. ඒ ප්‍රශ්නේ තමයි ලංකාවේ හෙද සේවාවේ දෙන්නේ උපාධියක් නෙවෙයි ඩිප්ලෝමාවක් දෙන්නේ අවුරුදු 3යි. නමුත් යුරෝපීය රටක හෙදියක් ලබා ගන්න නම් ඒක උපාධියක් වෙන්න ඕනේ. අවුරුදු 4ක් වෙන්න ඕනේ. ඒ නිසා අපි කොහොමද හෙද පාසල්වල තියෙන උපාධිය වෙනස් කරන්න? ඒක උපාධියකට උසස් කරලා ගන්න. ඉතින් මේ වගේ සරල දේවල් ගොඩක් අපි යෝජනා කරලා තිබුණා. ඉතින් ඒවා අපිට අද හෝ ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන්න පුළුවන්. ඒ විතර අධ්‍යාපනයේ පහළ මට්ටම දියුණු කරනවා වගේම ඊළඟට අපිට තියෙන ප්‍රශ්නයක් තමයි ආචාරතුමනි, අපේ රටේ ඇතැම් විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය උපාධිය හදාරනවා, උපාධිය සම්පූර්ණ කරලා එළියට එද්දී ඔවුන්ගේ උපාධියට ගැළපෙන රස්සා රැකියා අවස්ථා ලංකාවෙත් නෑ. උදාහරණයක් විදිහට රුහුණ විශ්වවිද්‍යාලයේ ග්‍රීන් ටෙක්නොලොජි කියලා පාඨමාලාවක් තියෙනවා. ඒ පාඨමාලාව සම්පූර්ණ කරලා අවුරුදු 4ක පාඨමාලාවක් සම්පූර්ණ කරලා ලංකාවේ සමාජගත වෙන දරුවට අවශ්‍ය කරන රැකියා අවස්ථා ටික ලංකාව හැදිලා නෑ. ඔව් නිසැකවම විදේශී රටකට යන්නට ඕනි ඒ උපාධියට අවශ්‍ය කරන රැකියා අවස්ථාවක් ලබා ගන්න. මේ වගේ නව රැකියා අවස්ථා ස්ථාපිත වෙන්න ඕනේ නැද්ද අපේ රටේ? ඒක මේ වැරදි. අපි ඒක බලන්න අනිත් පැත්තට. අපි දැන් අපි හිතමු මේ රවින්දු ඔබ යම්කිසි බාණ්ඩයක් හදලා කියනවා මේ බාණ්ඩේට වෙළඳපොළක් නේද? දැන් වෙළඳපොළ හදලා දෙන්න කියලා.
ඒ කතාවනේ ඔබ කියන්නේ හරිද විශ්වවිද්‍යාලයෙන් එන ශිෂ්‍යයන්ට රැකියාව වෙළඳපොළ සකස් කරලා දෙන්න කියන එක කිසි කෙනෙකුට කරන්න බෑ ඒක ඒක නෙවෙයි ආර්ථික විද්‍යාවේ කියන්නේ වෙළඳපොළ කියලා කියන්නේ විවෘත නිදහස් දෙයක් අපි බලන්න ඕනේ වෙළඳපොළ මොකක්ද ඉල්ලන්නේ කියලා වෙළඳපොළට අවශ්‍ය භාණ්ඩය ඔබ හැදුවොත් ගණන් කරව දුවගෙන විල ගන්නවා හරි නෑ ඒ වගේ තමයි මේ විශ්වවිද්‍යාල විශ්වවිද්‍යාලත් බලන්නට ඕනේ මොකද්ද රට ඉල්ලන්නේ මොකද්ද ලෝකේ ඉල්ලන්නේ මොකද්ද තියෙන අවස්ථාව කොහෙද රැකියාව වෙළඳපොළ රැකියාව වෙළඳපොළට අවශ්‍ය විදියට ශිෂ්‍යයා සකස් කරන අවිත ශිෂ්‍යයා ඉගෙනගත් විදියට රැකියාව සකස් කරන්න ඕනේ කියලා හිතන මතවාදී හින්දා තමයි අපි මෙතන හිර වෙලා තිබෙන්නේ අපි ඒකයි වෙනස් කරන්න ඕනේ බොහොම අපූර්ව කාරණක් මතක් කරන්න මත ඔය කාලේ මම පොඩි කෙටියෙන් මේ ප්‍රශ්නේ යොමු කරන්න ඒ විදියට අපේ රටේ දරුවෝ ඉගෙනගෙන උපාධිය සම්පූර්ණ කරලා උන්ට ගැලපෙන රැකියාව අවස්ථාව ඔබගේ ආර්ථික විද්‍යා භාෂාවෙන්ම කිව්වොත් වෙළඳ ලංකාවේ නැත්තම් උන්ට ගැලපෙන වෙළඳපොළ හොයාගෙන උන් විදේශගත වෙද්දී බුද්ධි ගලණේ වීමක් සිද්ධ වෙන්නේ නැද්ද අනිවාර්යෙන්ම මම හිතන්නේ අපේ රටේ දැන් වෙලා තියෙන ප්‍රධානතම ප්‍රශ්නේ තමයි මේ බුද්ධි ගලණේ බුද්ධි ගලණේ කියන එක මේ අදියේ පටන් ගත් එකක් නෙවෙයි අපි විශ්වවිද්‍යාලෙ ඉන්න කාලේ ඉඳන් තියෙන ප්‍රශ්න මම හිතන්නේ 1980 ගණන් වල ඉඳලා තමයි මේ විශාල වශයෙන් අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ උගත් තරුණ තරුණියෝ පිටරට යන්න පටන් ගත්තේ ඉතින් ඒ නිසා අපේ රටේ ඇත්තටම මේ රට පාලනය කරන්නත් මේ දැන් හැකියාව දෙන මිනිස්සු නැති ප්‍රශ්නෙට එක හේතුවක් තමයි මේක දැන් මම විශ්වවිද්‍යාලෙ ඉද්දි මම ඉංජිනේරු විද්‍යාව හැදෑරුවේ ඉංජිනේරු විද්‍යාවෙත් ඒ කාලේ විශ්වවිද්‍යාලය තුල වැඩිම ඉල්ලුමක් තිබුණේ ඉලෙක්ට්‍රොනිකස් ඇන්ඩ් ටෙලිකමියුනිකේෂන් කියන විෂයට මගේ කණ්ඩායම හිටියා මම හිතන්නේ 49 දෙනෙක් හරි 50 දෙනෙක් හරි ඉන් මම හිතන්නේ 5 දෙනෙක්වත් ලංකාව ඉතුරුන්නේ නැහැ අනික සියලු දෙනා මේක විශ්වවිද්‍යාලයේම හොඳම කට්ටිය ඉංග්‍රීසි කියන ක්‍රීම් එක පිටරට ගියා ඉතින් ඒක අදත් වෙනවා අද එදාටත් වඩා බරපතල සිද්ධ වෙනවා ඉතින් මේක අනාගතයට අනිවාර්යම රවිදුබ කිව්වා වගේ අපේ රටේ අනාගතයට බරපතල ප්‍රශ්නයක් ඔබhari යාවත් කාලින සහ තර්කානුකූල විදියට මේ ආර්ථික විද්‍යාත්මක කරුණු පැහැදිලි කරන්නේ අපි සතුටුයි ඒ ගැන ප්‍රශ්නේ තමයි ඔබ වගේ අදහස් තියෙන පුද්ගලයෝ ඉඳලාත් පාර්ලිමේන්තුව ඇතුලේ කැබිනට් එක ඇතුළේ හෝ වේවා හැකියාවන් තියෙන පුද්ගලයෝ ඉඳලාත් අපේ රටට මෙහෙම උනේ ඇයි කියන ප්‍රශ්නේ අපිට තියෙනවා අපි පිළිඳ කතා කරමු ඊට පෙර අත උසෝදානම් කෙටි විරාමයක් ලබා ගන්නට විවිධ චරිත ගෙන්නලා රටේ දේශපාලනය ගැන කතා කරා ආර්ථික ගැන කතා කරා සමාජීය දැක්ම ගැන කතා කරා අපි දකිනවා පාර්ලිමේන්තුව ඇතුළෙත් යම් වෙනසක් කරන්නට පුළුවන් ආකල්ප මේ වශයෙන් වෙනසක් කරන්නට පුළුවන් සරලම කිව්වොත් ජනතාව විලන් සිස්ටම් චේන්ජ් එක දෙන්න පුළුවන් පිරිසක් පාර්ලිමේන්තුව ඇතුළෙත් ඉන්නවා එහෙම ඉඳලත් ඇයි ඒ මතය එළියට එන්නේ නැත්තේ ඔබතුමාලගේ අදහස් ඇයි තවමත් ප්‍රයෝජනෙට අරගෙන නැත්තේ සරලවම තවත් සරලව කෙටි කරලා මම ප්‍රශ්නේ අහුවොත් ඔබතුමාලට ආර්ථිකය පිළිබඳව මෙච්චර දැනුමක් දැක්මක් තිබිලත් ඒ දැක්ම යාවත් කාලින වෙලත් ඇයි අපේ රටට මෙහෙම උනේ මම හිතන්නේ අපේ රටේ දේශපාලන විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුළ තියෙන මේ ප්‍රධාන ප්‍රශ්නය තමයි මේ ජේෂ්ඨත්වයේ කියන ප්‍රශ්නේ. මොකද එහෙම මතයක් තිබෙනවා දැන් පාර්ලිමේන්තුවට කවුරේ ආවහම ඉස්සෙල්ලා පසුපෙළ මන්ත්‍රීවරයෙක් වශයෙන් ඉන්නට ඕනේ. ඊළඟට දෙවෙනි පාර තීරලා වොත් ඔන්න නියෝජ්‍ය ඇමති කෙනෙක් වෙන්න පුළුවන්. ඊළඟ තුන්වෙනි පාරත් තීරලා වොත් ඇමති කෙනෙක් වෙන්න පුළුවන්. ওই ජේෂ්ඨත්වයේ පිළිබඳ මතයක් තියෙනවා මේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවල. මේ රටේ සමහර රාජනායකයෝ ඉඳලා තිබෙනවා. මම නම් වශයෙන් කියන්නේ නැහැ. ඒක කඩලා ඒ බැරියර් එක කඩලා කෙලින්ම අරගෙන එළියෙන් දක්ෂ පුද්ගලයෝ කෙලින්ම කැබිනට් මණ්ඩලයට අරගෙන ඒ අවස්ථාව ලබා දුන්නේ. ඒක මම ඇත්තට නම් වලදී කිව්වොත් ජයර් ජවදන මහත්මයා කරනවා මම දැකලා තියෙනවා. චන්ඩිකා බණ්ඩාරනායක මහත්මිය කරනවා මම දැකලා තියෙනවා. අනික ඒ කරනවා මම දැකලා නැහැ. ඉතින් මේ ජේෂ්ඨත්වයේ ප්‍රශ්නේ නිසා ඔබ කිව්වාට මේ පාර්ලිමේන්තුවට උගත්තු වෙනවා දක්ෂ වෙනවා කියලා ජනතාව එයා බලාපොරොත්තු වෙන පාර්ලිමේන්තුවට ආවට ඒ අවස්ථාව එයා කර්ම ලබා දෙනවා මම දකින්නේ නැහැ. අපි අපේ ආණ්ඩුවම ගමු. අපේ ආණ්ඩුව මේ පාර කී දෙනෙක් අලුතෙන් ඉවුවද ජනතාව? ඒ කී දෙනෙක් කැබිනට් එකට ගියාද? අතවලම අලුතෙන් ආපු අයගෙන් කැබිනට් එකේ එක්කෙනයි. ඒ ගිය කෙනා හොඳට වැඩ කරා. අනික ඔක්කොම හිටපු ජේෂ්ඨයෝ. ඉතින් මේක තමයි ප්‍රශ්නේ. මම හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මම හිතන්නේ ඔහුගේ දෙවැනි කැබිනට් මණ්ඩලෙපත් කිරීමේදී මේ වෙනස කරන්න උත්සාහ කරා. ඔහු නවකයන්ට, තරුණ අයට, උගත් අයට උත්සාහ කර අවස්ථාව ලබා දෙන්න ඒ 18 දෙනාගේ කැබිනට් මණ්ඩලෙපත් කරනකොට. නමුත් මම හිතන්නේ තුන්වෙනි කැබිනට් මණ්ඩලෙපත් කිරීමේදී
ආයිත් ඔහුට බලපෑම ආවා පක්ෂයෙන් හෝ කොහෙන් හෝ ආයිතර පරණ ක්‍රමයටම ගියා. ඉතින් මේ තත්ත්වෙ නිසා තමයි ඔබ ඔය කියන විදිහට කට්ටිය හිටියට උදාහරණයක් අපි හිටියට ඒ අවස්ථාව ලැබෙන්නේ නැත්තේ. අපේ රටේ ජනතාව දැන් අලුත් දේශපාලන ක්‍රමයක් ඉල්ලනවා, සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලනවා. ඒකම අපි දැක්කා පහුගිය කාලේ අපේ රටේ ජනතාව සහ දේශපාලන බලධාරීන්ගේ ක්‍රියාකලාපයේ දිහා බැලුවොත් අපේ රටේ ජනතාව ඉන්න ඉන්න ආණ්ඩුවෙන් ඈත් වෙන ස්ටේට්ලස් ස්වභාවයක් අපිට දක්නට ලැබෙනවා. මේ තත්ත්වය කොයිතරම් භයානකද? මේක මෙහෙමයි, මේකේ දෙපැත්තක් තියෙනවා. එකක් තමයි ජනතාවට කලකිරෙන අයිතියක් තිබෙනවනේ. ආණ්ඩුව හරියට වැඩ කරන්නේ නැත්නම් ජනතාව කලකිරනවා. ඒකට ආණ්ඩුවට බයින් බෑ, ජනතාවට බයින් බෑ. ඒ වගේම ජනතාවට විරෝධය පළ කිරීමේ අයිතියක් තියෙනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. මම මේක වෙනුවෙන් ඕනෑම වෙලාවක පෙනී සිටින එක කවදාවත් කවුරු මර්ධනය කරන්න සුදුසු නැහැ. නොකළ යුතුයි. ඒක මානව හිමිකම් කඩකිරීමක්. නමුත් සමහර වෙලාවට වෙන්නේ මේ මහජන විරෝධතාව භාවිතා කරමින් සමහර අය තමන්ගේ දේශපාලන අවශ්‍යතාවන් සපුරා ගන්නට උත්සාහ කරනවා. උදාහරණයක් වශයෙන් ප්‍රජාතන්ත්රවාදී ක්‍රමවේදය තුළ බලයට එන්න බැරි අය මේ මහජන විරෝධතාව බල පාවිච්චි කරලා ව්‍යවස්ථාව ඉරලා දාලා දැන් මේක බලහත්කාරයෙන් ආණ්ඩු පිටවන්න පුළුවන් කියලා කියනවා. පහුගිය කාලේ අපි දැක්කා මේක බයනක ප්‍රවණතාවක්. මොකද මේක ඉදිරියේදී අපි බැලූ බැල්මට මේ හොඳයි වගේ සමහර අයට හිතෙන්න පුළුවන්. මේ 225 මෙලවලා දාලා අලුත් සෙට්ටයක් දාගමු වගේ අදහස් කියවෙන්නේ නැහැ. හැබැයි ඒක ප්‍රජාතන්ත්‍රවාදී විරෝධීව කළොත් ඉස්සෙල්ලත් තියන්නේ පාර්ලිමේන්තුවට වගේම ඊළඟටත් තියන්නේ ජනතාවට. ඉතින් ඒ නිසා අපි විසඳුම් හොයන්න ඕනේ මේ ක්‍රමවේදය තුළම. ඒ නිසා අපි හැකිතාක් දුර උත්සාහ කරන්න ඕනේ වර්තමාන ව්‍යවස්ථාවෙ අඩුපාඩු තියෙනවා නම් ඒ අඩුපාඩු සාකච්ඡා කළා වෙනස් කරගෙන. මොකද අලුත් ව්‍යවස්ථාව ගැන හැමෝම කතා කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ අපි කරන්නට ඕනේ මේ වෙනස. දැන් ජනතාව වෙනසක් ඉල්ල නිසා මම දිගින් දිගටම කියන්නේ මගේ මතය නම් පුළුවන් තරම් ඉක්මනට පාර්ලිමේන්තු මැතිවරණයට ගිහිල්ලා මේ වෙනස කරන්න කැමැතියි. මේක ඉදිරිපත් වෙන්න කැමැතියි. තරගෙට එන්න මැතිවරණයට ඇවිල්ලා තරග කරලා පාර්ලිමේන්තුවට එන්න. ඒකල අපි ඉන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. පාර්ලිමේන්තුව තුළ මේ විසඳුම් හොයන්න උත්සාහ කරන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිටට යන්නට ඕනි කියන කාරණය ඒ කාරණේ මම ඔබතුමත් එක්ක ඉන්නවා. මම පිටට යන්නට ඕනි කියලා කියන්නට උත්සාහ කරනවා නෙමෙයි. නමුත් ප්‍රශ්නේ අපි යම්කිසි රාමුවක් ඇතුලේ හිර වෙලා, සීමාවක් ඇතුලේ හිර වෙලා, ව්‍යවස්ථාවක් ඇතුලේ හිර වෙලා අපේ රටේ ප්‍රශ්නවලට දැන් සෑහෙන කාලයක් තිස්සේ පිළිතුරු හොයන්න උත්සාහ කරනවා. නමුත් ඒ ප්‍රශ්න පුන පුන ආය අපේ ඉස්සරහට එනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම ගත්තත් අපි දැන් ව්‍යවස්ථාවම කීපාරක් සංශෝධනය කරලා තියෙනවාද? ආණ්ඩුවක් පත් වෙද්දී පුරුද්දක් වශයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ගේනවා වගේම ආණ්ඩුව බලයට පත් වෙච්ච ගාම ව්‍යවස්ථාවත් වෙනස් කරනවා. නමුත් ඒ ප්‍රශ්න රිපීට් වෙවි පුන පුන අපේ දෙපාමුලට එනවා. එතකොට අපි කරන්න ඕනේ දැන් අරගල කරුවෝ කියනවා, අරගල යෙදිච්ච ඇතැම් පුරවැසියෝ කියනවා මේ ව්‍යවස්ථාවෙන් අපි පිටට ගිහිල්ලා මහජන කවුන්සිලයක් හදමු, අලුත් ක්‍රමයක් ස්ථාපිත කරමු කියලා කියනවා. මේක ප්‍රායෝගික නැද්ද ඇත්තටම? මොකද අපි ව්‍යවස්ථාවක් තුල හිර වෙලා අවුරුදු ගාණක් තිස්සේ උත්තර හෙව්වා. දැන් හොයලා අපි හෙම්බත් වෙලා ඉන්නේ. දැන් මං හිතන්නේ ඒක එහෙම හිතන්නවත් එපා. හරිම භයානක සිතුවිල්ලක්. මොකද ඕනේ මේ මනුෂ්‍ය ශිෂ්ටාචාරය කියන එක ගොඩනැගෙන්නේ නීති රාමුවක් තුල. නීතිය වල්වැදුණු කාල වෙලාවට එන්නේ අරාජකත්වයේ අශිෂ්ටත්වයේ. ඒක අන්තිම භයානකයි. ඒක වනචාරි මට්ටමකට යන්නට පුළුවන්. ඒ නිසා කවදාවත් මේ නීතියෙන් පිට ගිහිල්ලා, ව්‍යවස්ථාවෙන් පිට ගිහිල්ලා වැඩ කරන්න අපි ජනතාව උනන්දු කරන්න හොඳ නැහැ. ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕන, වෙනස් කරන්න ඕනේ. හැබැයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ උතන නෙවෙයි. ඇත්තම කියනවා නම් ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු පාර්ලිමේන්තුවට තමුගේ නියෝජිතයන් පත් කර යැවීමේදී ඔවුන් හරිය දෝර ගන්නවද? ඒක අහන්න අපි ඒ ප්‍රශ්නේ අහන්නට ඕනේ. ජනතාව මේ ඔය සියලු ප්‍රශ්න කතා කරනවා. ඊළඟ පාර මැතිවරණයට යන්නකෝ. මැතිවරණයට ගියාම කාටද ඡන්දෙ දෙන්නේ? ඡන්දෙ දෙන්නේ මිනිසුන්ගේ ප්‍රතිපත්ති බලලද? මිනිසුන්ගේ ඉතිහාසය බලලද? එහෙමත් නැත්නම් තමුන්ට උදව්වක් කරපු, හරි, එහෙමත් නැත්නම් තමුන්ට බත් පැකට්ටයක් දුන්න, ඡන්දෙට කලින් බඩු මල්ලක් දුන්න එක දිහා බලලද නෙවෙයිද මිනිස්සු බහුතරයක් ඡන්දෙ දෙන්නේ? ඒ නිසා නෑ, ඒ නිසා නෙවෙයිද මම සියලු දෙනා ගැන මේ කියන්නේ. ඒ නිසා නෙවෙයිද මේ දූෂිතයයි කියන, ජනතාව ප්‍රතික්ෂේප කරන අය කියන දේශපාලනඥයෝ නැවත නැවත පාර්ලිමේන්තුවට පත් වෙලා ඉන්නේ. ඒක වෙනස් කරන්න මෙතන සිස්ටම් චේන්ජ් එකක් කරන්නට ඕන නම් අපි ජනතාව දැනුවත් කරන්න ඕනේ. ඔබේ නියෝජිතයන් තෝරා ගැනීමේදී ඒ තෝරා ගන්න ක්‍රමවේදය සාකච්ඡා කරන්න, තෝරා ගන්න නිර්ණායක සාකච්ඡා කරන්න. ඒක වෙනස් කරලා හරි මිනිස්ටර් පාර්ලිමේන්තුවට ආරින්න මේ තියෙන පාර්ලිමේන්තු ක්‍රමවේදය ඇතුළෙම මේ සිස්ටම් චේන්ජ් එක කරන්න පුළුවන්. එතකොට නමුත් ආචාර්යතුමනි, දැන් රටේ ජනතාවට තියෙන ප්‍රශ්නේ තමයි එහෙම තෝරා ගැනීමක් කරන්නත් හරි පුද්ගල ඉන්නවද? ඒකත් චොක්ලට් බිස්කට්, මේකත් චොක්ලට් බිස්කට් වගේ. පාර්ලිමේන්තු ඡන්දයක් ලං වෙද්දී අපේ ඉස්සරහට ප්‍රතිපත්තියක් අරගෙන යම්කිසි පුද්ගලයෝ පිරිසක් එනවා. අපි ඔවුන්ගේ ප්‍රතිපත්ති විශ්වාසය කරලා ගිහිල්ලා අපේ වටිනා කතිරය ඡන්දය ඔවුන් වෙනුවෙන් දෙනවා. හැබැයි පාර්ලිමේන්තුවට ගියාට පස්සේ ඔවුන් ප්‍රතිපත්ති අමතක කරනවා. අපිට තෝරා ගැනීම කරන්න පිරිසක් ඉන්නවද මේ දේශපාලන ක්‍රමය ඇතුලේ?
අපි මේ පාර පාර්ලිමේන්තුවට ආපු අලුත් අය උදාහරණ මම ප්‍රතිපත්ති වෙනස් කරලා නේ මම මගේ ප්‍රතිපත්ති වල ඉන්නවා මම බය නැතුව ඒවා කතා කරනවා මම විවෘතව ඒවා කතා කියනවා අපි ප්‍රතිපත්ති වෙනස් කරලා නැහැ හැබැයි ප්‍රතිපත්ති වෙනස් කරන අතෙන් අතට පනින අය හැමදාම පාර්ලිමේන්තුව එනවා ඉතින් ඒ අය එන්නේ පාර්ලිමේන්තුවට ජනතාවගේ ඡන්දයෙන් නේ ඇයි ජනතාව ඒක වෙනස් කරන්නේ නැත්තේ අනික දැන් ඔබ කතා කරනවානේ මේ පාර්ලිමේන්තුවට පිටත විවිධ කවුන්සිල් ජාතික සභා ඕවා පිටවල මේක කරමු කියලා. ඊවට යවන්න මිනිස්සු ඉන්නවද? ඉතින් ඊවට යවන්න අය ඉන්නවනම් ඊය පාර්ලිමේන්තුවට යවන්න පුළුවන්. ඉතින් ඒ අයයි පාර්ලිමේන්තු මැතිවරණයට එන්නේ නැතු එතෙන් යනවද? ඒක වඩා පහසු නිසාද? හරි. ඒක හරිම ආත්මార్థකාමී සිතුවිල්ලක් නේ. දැන් මම පාර්ලිමේන්තු මැතිවරණයට එනකොට මම වෘත්තිකේ හරි මම පාර්ලිමේන්තු පිරිවරණේ මේ මුළු රටේම තියෙන හොඳම අධ්‍යාපන සුසුම් තියෙන පුද්ගලෙ. නමුත් මම අනික් අය වගේම ගෙයින් ගෙට ගිහිල්ලා ගමෙන් ගමට ගිහිල්ලා සපත්තුව ගෙවෙනකන් ඇවිදලා මගේ මැතිවරණය කරා. මහන්සි වුණා. මහන්සි නැතු ඉබේ ඡන්දය මුන්නේ නැති. එහෙම කැපවීමක්වත් කරන්න බැරුව අපිට නම් මහන්සි වෙන්න බෑ. අපිව ගිහිල්ලා කොතන හරි තියන්න. එතකොට අපි රට හදන්නම් කියන කට්ටිය ගැන නම් විශ්වාස කරන්න එපා. ඒ අය තමයි වැඩියෙන්ම අවිශ්වාස කරන්න. මං හිතන්නේ රට හදන්න කවුරු හරි එනවනම් ඒගොල්ලන්ට ඒ වෙනුවෙන් කැපවීමක් කරන්න කියන්නේ. ඒකට මහන්සි වෙන්න කියන්නේ මම මගේ ආදායම අඩු කරගන්නේ නැහැ. මම මගේ රස්සාව අතාරින්නේ නැහැ. මගේ සියලු සුඛ විහරණ තියාගන්නවා. මාව ගිහිල්ලා පාලනය කරන තැන තිබ්බොත් මම රට හදලා දෙන්නම් කියන අයට රැවටෙනවා නම් මං හිතන්නේ මීට වඩා දුක් වෙන්න ඕන කාලය ඉස්සරහට එවි. නමුත් ප්‍රතිපත්ති තියාගෙන පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඒ ප්‍රතිපත්ති වෙනස් කරන්න නැතුව පාර්ලිමේන්තුව ඇතුළත් ඉඳලා අලුත් අදහස් තිබිලත් යාවත් කාලීන අදහස් තිබිලත් වැඩක් නැහැ. මේ දේවල් ජනතාව ඉස්සරහට එන්නේ නැත්නම් ක්‍රියාත්මක කරන්නේ නැත්නම් මේ මතවලට රටේ ප්‍රධාන පුරවැසියන් ඇහුම්කන් දෙන්නේ නැත්නම් කොච්චර මත තිබ්බත් කොච්චර මහන්සුණත් වැඩක් නැහැ. ඒ නිසා ඔබට හිතෙන්නේ නැද්ද රටේ ජනතාව දැන් යම් කිසි බලවේගයක් ඉල්ලනවා? ඔබ සම්ප්‍රදායිකව තියාගෙන ආපු මේ රාමුවෙන් පිටට ගිහිල්ලා ජනතාව ඉල්ලන බලවේගයකට අලුත් බලවේගයක් හදන්න අලුත් දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෙන්න මම කෙටියෙන් මහුවොත් එහෙම අදහසක් නැද්ද ඔබතුමන්ට? මම හිතන දැන් අපි දැන් මේ පාර්ලිමේන්තුව මම දිගින් දිගටම කියනවානේ හැකිතාකින් විසිරන ඕනේ කියලා. මේ පාර්ලිමේන්තුව විසිරවල මැතිවරණයකට එනකොට මම හිතන්නේ මේ රටේ දැන් ওই වෙනස කරන්න ඕනේ කියන කට්ටිය ඇත්තටම සත්භාවයෙන් ඒක කරන්න කැමති කට්ටිය එකට එකතු වෙලා හදන්න බලවේගයක්. අපි පැහැදිලිව මේ වෙනුවෙන් පෙනී සිටිනවා. මම පැහැදිලිව මේ වෙනුවෙන් කතා කරනවා. අපි මේ දැන් මේ සිස්ටම් චේන්ජ් ගැන හැමෝම කතා කරනවානේ. හැබැයි සිස්ටම් චේන්ජ් එක කවුරුද හරියට අර්ථ නිරූපණය කරන්නේ? අපි කතා කරේ සිස්ටම් චේන්ජ් ගැන තමයි. අපි 2019ට පෙර අපිට අවශ්‍ය වෙලා තිබුණේ සිස්ටම් චේන්ජ්ක් තමයි. ඒක තමයි මේ කරගන්න බැරුණේ. මොකද අපිට අවස්ථාව දුන්නේ නැහනේ. නමුත් ඉදිරියටවත් ඒක කරන්නට නම් මේ සිස්ටම් චේන්ජ් එක මොකද්ද කියලා හරියට අර්ථ නිරූපණය කරලා ඒ වෙනුවෙන් කැප වෙන්නට කැමති මහන්සි වෙන්න පුළුවන් පිරිස් එකතු වෙලා මැතිවරණයට එන්න. ඒයට මැතිවරණයට එන අයට අනික් අය උදව් කරන්න. එහෙම කරලා අපි හරි මිනිස් ටිකක් පාර්ලිමේන්තුවට අරමු. එතකොට අපිට මේ වෙනස කරන්න පුළුවන්. හැබැයි මතක තියන් තව එකම හැමතිස්සම කියනවා මේ 225ටම බනින එක තමයි කරන්න ලොකුම වරද. මොකද කවුරු හරි කෙනෙක් පාර්ලිමේන්තුවට ගිය ගමන් එවැනි හොරෙක් වෙන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් පාර්ලිමේන්තුවට අඩිය තියපු ගමන් එවැනි දූෂිතෙක් වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ ඇතුලේ ඉන්නව හරියට අධ්‍යයනය කරන්න. පාර්ලිමේන්තුවේ ඇතුලේ හොඳ මිනිස්සුත් ඉන්නවා, නරක මිනිස්සුත් ඉන්නවා. හොඳ මිනිස්සු තෝරා බේරාගෙන ඔවුන් එක්ක පෙළ ගැසෙන්න, ඔවුන්ට එකතු වෙන්න, ඔවුන්ට තවත් අය එකතු කරන්න. එහෙමයි ශක්තිමත් වෙන්නේ. නැත්නම් මේ 225 පා අලුත් 225 කියන තර්කය තමයි බොළඳ තර්කය. මගේ අවසාන ප්‍රශ්නය හරියමන් විදියට සිස්ටම් චේන්ජ් එකක් කියන කාර්තකතනය කරලා යහපත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එක්ක යහපත් පිරිසක් ඉදිරියට ආවොත් ඒ පිරිස වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතරින් ඔබතුමා සූදානම්ද? මට කෙටියෙන් කියන්න. ඒක ඊළඟ මැතිවරණයේදී අපි බලමු. මොකද අපි දැන් මම මේ වෙලාවේ නීත්‍යානුකූලව ඉන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේනේ. අපේ නීතියට අනුව අපේ පාර්ලිමේන්තුවේ අපේ පක්ෂයේ ප්‍රතිපත්තියට අනුව පක්ෂ අතරින් නෙමෙයි කාටවත් මේ වෙලාවේ පක්ෂ අතරින් පාර්ලිමේන්තුවේ එලියට යනවා. දෙකේ මොකද ඒතර කරන්න පුළුවන් සේවේ පාර්ලිමේන්තුව ඇතුළේ ඉඳගෙනවත් යම්කිසි හඬක් නම ගන්නට තියෙන අවස්ථාව නැති වෙනක විතර මේක වෙන්නේ. අපි ඉදිරියේදී බලමු මොකද වෙන්නේ කියලා. පොදු ජන පෙරමුණත් අපිට හදා ගන්න පුළුවන්. එනයි අපි පොදු ජන පෙරමුණ ප්‍රතික්ෂේප කරන්නේ. පොදු ජන පෙරමුණට ඡන්දය දුන්න විශාල මිනිසු ප්‍රමාණයක් අපි එතන ඉන්නවානේ. ඉතින් මේ ජනතාව දිහා අපි බලන්න ඕනේ. ඒ නිසා අපි ලේබල් වලට අහු වෙන්න එපා. අපි බලන්න ඕනේ රට ගැන හිතන මිනිස්සු කොතනද ඉන්නේ. මේ රට ගැන හිතන මිනිස්සු එකතු කරන්න පුළුවන් කොහොමද? ඒතොර මේ පක්ෂයේ නම දැන් තියෙන නම වෙන්න පුළුවන්, වෙන නමක් වෙන්න පුළුවන්, ඒව ඉස්සරහට වෙන්න පුළුවන්. හැබැයි අපි කෙසේ වෙතත් මම නම් පැහැදිලිවම ඉන්නවා මේ ක්‍රමවේදයේ වෙනසක් කරන්න ඕනේ. විශාල ප්‍රතිසංස්කරණ අවශ්‍යව තිබෙනවා. ඒව ජනතාව ඉල්ලනවා. ඒව ලබා දෙන්නේ නැතු මේ ප්‍රශ්න විසඳන්න බෑ. අපි සියලු දෙනාගේ අවසානයේ වාක්‍ය වෙන්න ඕනේ මේ ජනතාව විඳින දුකින් ජනතාව මුදවාගෙන මේ රටේ අනාගත පරපුරට රටක් හදන එක. ඉතින් ඒ සඳහා අපි කරන්න පුළුවන් උපරිම කැපවීම කරනවා. ඒක කරන්න සූදානම්. අපි
තනතුරු වරදා අතහැරලා මම කැබිනට් මැතිකම ප්‍රතික්ෂේප කරපු කෙනෙක් අපි ඒක කරන්න සූදානම් ඉතින් ජනතාව ඒකට සූදානම් නම් අපි ජනතාව සමග සිට ගන්නවා බොහොම ස්තුතියි ඔබතුමන්ට අද අපි දේශපාලන පිළිබඳව බොහෝ දේවල් කතා කරා ආර්ථිකය පිළිබඳව බොහෝ දේවල් කතා කරා සමාජය පිළිබඳව බොහෝ දේවල් කතා කරා දේශපාලන පන්තියත් ජනතාව ගැන හිතන්නට සූදානම් නම් මම හිතන්නේ ජනතාවත් සූදානම් ඒ පැත්තෙන් ගිහිල්ලා හිට ගන්නට අවසානයේ අපිට කතා කරන්නට තියෙන්නේ අප රටේ කොයිතරම් ආර්ථික අර්බුද තිබ්බත් අප රටේ කොයිතරම් දේශපාලන අර්බුද තිබ්බත් අපි හැමෝම දේශපාලකයා හෝ වේවා ගොවියා හෝ වේවා කම්කරුවා හෝ වේවා මාධ්‍යවේදියා හෝ වේවා ශිෂ්‍යයා හෝ වේවා මේ සියලු දෙනා කොන්දේසි විරහිතව අපේ රටට ආදරය ප්‍රශ්න 24 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